pulire, istruendo agano, avascicarneca, il bagno. Non possono pulire il bagno. Ne chiamati che metta da perché chiamati va che di carganna per hada ganna pulva non possono. Buongiorno, Buongiorno, buongiorno. sir. Scusate, poi ritardo. Ok, non fa Oh, niente. Non fa grazie. niente. Sì, stiamo parlando che abbiamo fatto la settimana scorsa la lezione, sempre i verbi dei verbi servili. Va bene, sir. Così sì. Può aggiungere con noi. Ok, Va bene, grazie. prego. Il passé. A perdere, non possono pulire il bagno, non possono lavare il bagno. Chiamati che da grande pulire, aperta grande tenemo cagde, mettono in pudgale a vecchio cargata, mettono in cranna una criava bellua, balala, aperta chiamati di dire che la balandone, patanga di hema tama isellama, api metica chiavala chiavala puru due noni, den mettono api deme potere che ne cane, puluan che ne cane, den ona chiela chi vuote hema, ned, carta che hanno ne mata canno ona. නේද නැත්නම් ඔයාට කන්න ඕනේ නැත්නම් සිඤ්ඤෝරෙන් අහමුකෝ සිඤ්ඤෝරා ඔයාට කන්න ඕනද ඒක තමයි අහන්න ඕනේ නේද එතකොට අපි කරන්නේ මොකද්ද ඕන කියන ක්‍රියාපදය හොයාගන්න ඕනේ ඕන කියලා කියන්නේ වොලේරේ එමුනම් සිඤ්ඤෝරට පාවිච්චි කරන්න හැම වෙලාවකම ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව ගෞරවාන්විතෙන් සිඤ්ඤෝරට හෝ සිඤ්ඤෝරට ගැහෙන පිරිමි ભેදයක් නැතුවම එතකොට සිඤ්ඤෝරෙන් අහන්නේ වෝලේ එතකොට කන්න ඕනද කියලා මෙච්චරයි නේද වොලේ මංජාරේ වෝලේ මංජාරේ නේද යාළුවෙක්ගෙන් අහනනම් වොයි මංජාරේ Signora e signore, vuole mangiare? Che hanno per in bedak natuma? Vuole mangiare? Ned, vuole mangiare? War cannonide? O non vuole dormire? Ned, war mi da cannonide? Chiamati a mettere in haganda pulua. E tacota, o ned the kill handa tenone? E torcar in macanamocade? Non ne capavici che non mette tantissere. Non vuole mangiare? Signora, non vuole mangiare? Perché è già tardi. Denta mat paraquilla, war canno ned? Ned, buon carnaving a pihanni. නේද? ඉතින් අහන විදිය පුරුදු වෙන්න ඕනේ. එකතු කරන කොටස අපි වාක්‍යයක් හැටියට අරගන්න ඕනේ. නේද? අපි පාවිච්චි කරද්දී වාක්‍ය ගොඩනගා ගන්න එක තමයි ප්‍රධානම කාරණාව. වචන නම් ඕන තරම් හොයාගන්න පුළුවන්. සිඤ්ඤෝරා non vuole mangiare. Perché? Già tardi. Ne, denetamat paraquela. Già tardi. Perché già tardi? Signora, non vuole mangiare perché già tardi. E ma tanto mi mangiare che ne che buone, ne? Voi ando ned? Denetamat paraquela. Ned? E ma tanto mata chi hanno, signora? Non ne vedi pure vedere ganno, ma che manda un pe cala che deve vedere ganno anche lì, un pe baia good pa vuoi ganno. Den mata chi hanno, signora, mata yanda puluande, denetamat paraquela. Den come da va che ha da ganno metri? Signora, mata yanda puluande. නේද කොතනද අපි යන්න ඕනේ මට පුළුවන් ද කියලා අද මෙතනට දාගන්නවා අන්ධාර එක මෙතනට දාගන්නවා සිඤ්ඤෝරා පොසෝ අන්ධාරේ නැත්තම් උෂීරේ කියලා ක්‍රියාපදයක් තියෙනවා පිට වෙනවා පොසෝ උෂීරේ නේද එතන පොසෝ අන්ධාරේ perché già tardi මොකද දැනටමත් පරක්කු වෙලා මෙතන ජා කියන එක ලියද්දි පොඩ්ඩක් මට අමතකුණා ආයකට උඩින් අච්චන්තොල ලකුණක් එන්න ඕනේ ජා නේද perché già tardi කියලා අපිට දැන් වාක්‍ය ගොඩාක් හදාගන්න පුළුවන්කම තියෙනවා මෙතන නේද? එහෙම නැත්නම් සිඤ්ඤෝරා අපිට කියනවා ගොඩක් වෙලාවට වැඩ කර කර ඉද්දි නේද? ළඟට ඇවිල්ලා කියනවා උඹ යමං උඹ දැන් යා යුතුයි මොකද උඹට දැන් පරක්කු වෙලා. එහෙම කියයිද? මගාරි නේ? එහෙම කියයි මේන් කියලා. හරි නේද? අපි ඉමජිනාරේ කරමුකෝ. නේ ඉමජිනාරේ කරන්න පුළුවන් අපිට ඕනම දෙයක් නේද? ඉමජිනාරේ කරනවා. ඉමජිනාරේ sorry immaginare කරන්න පුළුවන් ආ ඒ කියන්නේ අපිට මවා ගන්න පුළුවන් මෙහෙම වෙයි කියලා ඔන්න දැන් ඇවිල්ලා සිඤ්ඤෝර කියනවා නේද උඹ දැන් යා යුතුයි කියලා කියනවා එතකොට යුතුයි කියලා කියද්දි උඹනේ යා යුත්තේ ආ එහෙනම් දේවි නේද එහෙනම් අපිට දේවි එක අරගෙන නේද තූ දාන්නත් පුළුවන් මේවා ඉස්සරහට මේ පුද්ගලින්ව දාන්න පුළුවන් ආ තූ දේවි අන්ධාරේ ඕනනම් මෙතන තූ එකක් දා ගන්නවා නැත්තම් දේවි අන්ධාරේ නේද? Devi andare perché è già tardi. Mokada දැනටමත් පරක්කුයි. නේ? Devi andare ya yutui. නේද? නැත්තම් අපි මහාන කියනවා සිඤ්ඤෝර සිඤ්ඤෝරා devo andare già tardi. නේද? මම ya yutui දැනටමත් පරක්කුයි. මොකද වැඩකට අත්‍යවශ්‍ය කාරණාවට යන්න පුළුවන්. ඒතකොට මෙතනින් අපිට
ඕනම එකක් දාගැනීමේ හැකියාවක් තියෙනවා මේ පුද්ගලයන්ට අනුව. ඕන්නම් ඉස්සරහට දාගන්න පුළුවන් සර්වනාමය, නොදා ඉන්නත් පුළුවන්, මොකද මේ ක්‍රියාපදයේ අයිති වෙලා තියෙන එකම පුද්ගලයෙකුට නිසා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නයක් නේ වොලාරේ කරන එක නේද? ෆ්ලයි කරන්න බෑනේ. දැන් අපිට වොලාරේ කියලා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා, පියාඹනවා කියන එකට පාවිච්චි කරනවා. දැන් මෙතන තියෙන ක්‍රියාපද ටිකේ තේරුම නම් දැනගන්න ඕනේ. එතකොට ක්‍රියාපද ලිස්ට් එකක් අරගෙන අපිට ආර ඒ රේ ඊ රේ ක්‍රියාපද ගොඩක් අරගෙන ඒවල තේරුම් ටික දැනගන්න ඕනේ. වොලාරේ කියලා කියන්නේ ෆ්ලයි කරනවා කියන අදහසින්, පියාඹනවා කියලා කියපුණු කුරුල්ලෝ නම් අපි නම් පියාඹන්නේ නැති නිසා අපිට මේක වොලාරේ එක ෆ්ලයි කරනවා කියලා, ඒ කියන්නේ ෆ්ලයිට් එකේ යනවා කියන අදහසින් පාවිච්චි කරන්න පුළුවන් නේද? අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක නේද? දැන් අපිට යන්න ඕන නේද, ෆ්ලයි කරන්න ඕන. දැන් අපිටනේ ඕනේ. ආ එහෙමනම් දැන් මේක අපි වෙනුවෙන් තියෙන්නේ මොකද්ද ඕන කියලා කියද්දි, වොලා වොලේරේ. මේ වොලා වොලේරේ එකයි වොලාරේ එකයි මාරු කරගන්න එපා. වොලේරේ කියන්නේ ඕන, වොලාරේ කියලා කියන්නේ ෆ්ලයි කරනවා, පියාඹනවා කියන එක. දැන් වෝල්යාමෝ වොලාරේ, අපිට ෆ්ලයි කරන්න ඕන නේද? වොල්යාමෝ වොලාරේ. එතකොට දැන් මෙතනට එකතු කරගන්න පුළුවන් මා නේද, නොන් ඕන්නම් කියන්න පුළුවන් පොස්සියාමෝ කියලා. මා නොන් පොස්සියාමෝ නේ, අපිට ෆ්ලයි කරන්න ඕනේ, ඒත් අපිට බෑ නේද? මා නොන් පොස්සියාමෝ. එහෙම නැත්නම් අපිට මෙතනට හැකියාවක් නැහැ කියලා දාගන්න අපිට ඕනනම් මා නොන් ඒ පොස්සිබිලේ පොසිබිලේ හැකියාවක් නැහැ. මා නොනේ පොසිබිලේ නේද? හැකියාවක් නමුත් මා කියලා කියන්නේ නමුත් නොනේ පොසිබිලේ. එහෙම වෙන්න බෑ. හැකියාවක් නැහැ කියලා කියන්න මෙතනට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. වොල්යාමෝ වොලාරේ නේද? ඊට පස්සේ දැන් අපිට මේ වගේ ඒවා ගොඩාක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් සපේරේ කියන එකත් අපි මෙතනට ගත්තොත් එහෙම, අපිට ඒකෙනුත් මොකක් හරි එකක් හදාගන්න පුළුවන්. අපි සෝ කියලා ගත්තොත් එහෙම, නැත්නම් සායි කියලා ගත්තොත් එහෙම, එහෙම අපි සපේතේ ගමුකෝ. සපේතේ කියන්නේ ඔයාලට පුළුවන් කියන එක. මේක සපේරේ කියන්නේ පුළුවන්, ඔයාලට පුළුවන් නම් අපි පාවිච්චි කරන්නේ සපේතේ. දැන් අපිට මෙතනින් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒක වෙනුනොත්. ඔයාලා දන්නවද නේද? ඔයාලා දන්නවද කියලා මෙතනින් අහන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවද මොනවද නේද? අපිට කැමති එකක් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. සපේතේ ජොකාරේ අතෙනිස් නේද? සපේතේ මෙතනින් පාවිච්චි කරන ජොකාරේ නේද? මෙතන පාවිච්චි කරන්න පුළුවන් අපිට සපේතේ ජොකාරේ ටෙනිස් නේද? ඔයාලා ටෙනිස් ගහන්න දන්නවද නේද? ක්‍රීඩාවකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන නිපාතය තමයි ආ කියන එක. ආ ටෙනිස්, ආ ක්‍රිකට්, ආ පාලවෝලෝ, ආ ස්කාකි නේද? චෙස් කියලා කියද්දි කැමති එකක් මෙතන දාගන්න පුළුවන්. සපේතේ ජොකාරේ ඔයාලා දන්නවද? සපේතේ ස්ථිරාරේ ඔයාලා අයන් කරන්න දන්නවද? සපේතේ කුචීරේ ඔයාලා මහන්න දන්නවද? කරන්න තියෙන්නේ මේ ක්‍රියාපදේ මාරු කරගන්න එක තියෙන්නේ. දැන් ඔයාලා මේක දන්නවා කියලා නිකන් ඉන්න එපා. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න, කටට හුරු කරගන්න, ඉතාලි වලට තියෙන බය කඩින් නැති කරගන්න. ඒක තමයි කරන්න ඕනේ නේද? දැන් මේ වගේ වාක්, මේ වගේ ක්‍රියාපද අරගෙන අපිට ගොඩාක් දේවල් කියා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේවා ටික අපි වර්ණගා ගන්න පුරුදු වෙනකන් හරි කමක් නැහැ. මේ ක්‍රියාපද හතරක් දාගෙන මේවා ටිකත් ඔක්කොම එකතු කරගෙන අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් නේද? අපිට ඕනනම් ඉතින් මෙහෙම කියන්න පුළුවන්කම තියෙන එක එක වෙලාවට නේද? ඔයාට බඩගිනි නම් කන්න පුළුවන් නේද? ඔයාට බඩගිනි නම් කන්න පුළුවන්. දැන් අපි වාක්‍ය හදාගමු මේ වගේ. මේ වගේ අපිට එහෙම පාවිච්චි කරන්නත් පුළුවන් නේද? ඔයාට කන්න ඕන නම්, ඔයාට බඩගිනි නම් කන්න පුළුවන් නේද? ඔයාට බඩගිනි නම් කියලා කියද්දි අපි කොහොමද පාවිච්චි කරන්නේ නේද? නම් කියලා කියද්දි අපි පාවිච්චි කරනවා සේ කියන එක. if කියන එක වෙනුවෙන් සේ පාවිච්චි කරනවා නේද? සේ ආයි ෆාමේ, සේ ආයි ෆාමේ, ඔයාට බඩගිනි නම් නේද කන්න පුළුවන්. පුෝයි මංජාරේ, පුෝයි මංජාරේ, සේයි ෆාමේ පුෝයි මංජාරේ, ඔයාට බඩගිනි නම් කන්න පුළුවන් නේද? මෙතන අපිට සේ ආයි කියන එක වෙනුවට සිඤ්ඤෝර වෙනුවෙන් ආ පාවිච්චි කරගන්න පුළුවන් කමක් තියෙනවා. මෙතන තියෙන මේ අවේරේ කියන ක්‍රියාපදයේ තියෙන්නේ. ඒක සේ අෆාමේ පුෝයි මංජාරේ, පුෝ මංජාරේ කියලා ගෞරවණීයයෙන් වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවා.
එතකොට නේද? එහෙම නැත්නම් අපිට මේව තනියම පාවිච්චි කරන්නත් පුළුවන් නේද? ඔයාට අවශ්‍ය වුණු විට එන්න අපේ ගෙදර නේද? Quando vuoi අන්න තනියම පාවිච්චි කරා quando vuoi නේද? කවුරුගෙන් ප්‍රශ්නයක් අහනවා posso venire a casa tua ඔයාලා ගෙදර මට එන්න පුළුවන්ද? Quando vuoi ඔයාට ඕන වෙලාවට quando vuoi නේද? එහෙම නැත්නම් මෙතන මේකම පාවිච්චි කරනවා නේද? දැන් මෙහෙම කිව්වනේ se hai fame puoi mangiare කියලා කියනවනේ. ඒකට උත්තරයක් වුණත් මේකෙන්ම දෙන්න පුළුවන්. Io mangio quando voglio. මට ඕන වෙලාවට මං කන්නම්. නේ පොඩි රෙස්පෙක්ට් එකක් දාන්න පුළුවන් බලියෙක් ගිය වෙලාවට. නේ mangio quando voglio. Mangio quando voglio. මට ඕන වෙලාවට මම කන්නම්. Quando voglio. මෙතනින් අපිට අවශ්‍ය වෙලාවට මට අවශ්‍යයි කියන අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. Quando පාවිච්චි කළා ඒ වගේ තනියම පාවිච්චි කරන්න පුළුවන් නේද? Quando vuoi vieni da me. අපේ පැත්තේ එන්න කියලා කියන්නේ නේද? ඔයාට ඕන වෙච්ච වෙලාවට අපේ පැත්තේ එන්න. ඔක තමයි අදහස. Vieni da me. මගේ පැත්තේ, මගේ දිහා, මම ඉන්න තැනට. නේ, vieni da me. මගේ කාමරයට, මගේ ගෙදරට, මම ඉන්න තැනට, මම වැඩ කරන තැනට නේද? Quando vuoi vieni da me. ඔයාට ඕන වෙලාවට අපේ දිහා එන්න. මගේ දිහා එන්න. ඒක තමයි අදහස. Vieni da noi කියලා පාවිච්චි කරන්න. ඒ දිහා කියලා කියද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට තමයි මම කියන්නේ ආරාධනාවක් හැටියට කරන්නේ. Quando vuoi vieni da me. නේද? දැන් අපිට මෙව්ව ටික පාවිච්චි කරලා සෑහෙන කොටසක් අපිට කවර් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අර ප්‍රැක්ටිස් කරලා බලන්නත් ඕනේ. මේ වගේ ඒවා දැකලා පුරුදු වෙන්නත් ඕනේ. එහෙම වුණොත් අපිට මේකෙන් සෑහෙන වැඩක් කරගන්න පුළුවන් කම තියෙනවා මේ ක්‍රියාපද හතරෙන්. සමහරක්කට මේ ක්‍රියාපද හතරේ පුරුදු වුණාට පස්සේ ඔයාලට හිතෙයි මේ ඔක්කොම වගේ කියන්න පුළුවන් නේ දැන් පන්ති එන්න ඕනෙත් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. හරි? එහෙම හිතාගෙන ඉඳත් පුළුවන්. ආ මේකෙන් ඒ තරම් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ ක්‍රියාපද හතරේ. මොකද අපි සාමාන්‍යයෙන් පුළුවන් කියලා කියනවා ඕන කියලා කියනවා යුතුයි කියලා කියනවා දන්නවා කියලා කියනවා ඕනම ක්‍රියාපදයට ඕක අපිට පාවිච්චි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ක්‍රියාපද හතර ගැන හරි අවධානයෙන් ඉන්න ඊවර් බි සර්වීලි කියලා නමට කිව්වට පාවිච්චි කරනවා කියලා තවත් ක්‍රියාපදයකට අපේ ජීවිතවලටත් ඊවර් බි සර්වීලි හරි වටිනවා. ඉතින් මේ වගේ ඔයාලට දැන් ඔයාලට හිතෙන වාක්‍ය මේකෙන් හදන්න බලන්න. හිතෙන වාක්‍ය ඇත යනාර්ථය නැත යනාර්ථය අහන්න. සර් එතකොට අර සේ ආයි ෆාම් මේ පෝයි මංජාර කියන එකේ අපි දැන් මේ ඒ අවස්ථාවෙන් තියෙද්දි මංජාර කියන එක අපිට බැයිද සර් ඒ තූ අවස්ථාවෙම තියන්න? බැ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට හේතුව මේ තූ අවස්ථාවෙන් කියලා දැන් මේක හදලා ඉවරයි. ඒ කියන්නේ මේ 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 ක්‍රියාපදයේ තියෙන විශේෂත්වයම ඒක තමයි. ඒ කියන්නේ මේ ක්‍රියාපද හතරත් එක පාවිච්චි කරලා වර්ණගුවට පස්සේ ඊළඟට දාන එකම ක්‍රියාපදයක්වත් වර්ණගන්නේ නැහැ. වර්ණගන්න ඕන නැහැ. මොකද මෙතන මේ තු වෙනුවෙන් හදලා ඉවරයිනේ. දැන් මේවා එක එක්කෙනා වෙනුවෙන් හදලා ඉවරුණාට පස්සේ මේකට දාන පස්සේ දාන ක්‍රියාපදය හදන්න කිසිම හේතුවක් නැහැ. කිසිම වැඩක් නැහැ හදන එකේ. හදන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ verb දෙකක් එක ළඟ එද්දී පළවෙනි එක වර්ණගෙනකොට ඊළඟ එක ඒ විදිහටම යදෙනවා. එකක් දෙකක් තුනක් හතරක් කොහොම ආවත් ප්‍රශ්නයක් නැහැ. මේ අපිට පළවෙනි එක විතරයි මේ වර්ණ ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් අපි දැන් මේ වෝයි කියන එක ඇතුලේ එහෙම නැත්නම් පෝයි කියන එක ඇතුලේ කාලයට අනුව වර්ණ කළා ඉවරයි. අපි දන්නවා මේක ප්‍රසෙන්ට් ඉන්ඩිකටිවෝ කියලා දන්නවා. පුද්ගලයා තු කියලා දන්නවා. දැන් මේ වාක්‍යම එතකොට ඔයාට වර්තමාන කාලයේදී අයිති වාක්‍යයක් කියලා ඉවරයි. ඒක කියලා ඉවරුණාට පස්සේ අනිත් දාන ක්‍රියාපද කිසිම හේතුවක් නැහැ අපව වර්ණ ගන්න. ඕනේ නැහැ. ඕනේ නැහැ කියන්නේ නීතියක් ඒක. මේකත් එක්ක වර්ණ ගියොත් සම්පූර්ණයෙන් වැරදි. ව්‍යාකරණ අනුකූලව වැරදි. දැන් අපිට කියන්න බෑ say I farm එක පෝයි මාංජි කියලා කිව්වොත් සම්පූර්ණයෙන් වැරදි. හරිනේ මනිෂා. ඒකනේ ඔයාලට අහන්න ඕන උනේ. ඔව් සර්. ඔව්. ග්‍රාස්මිලේ සර්. ඔකේ ප්‍රේගෝ. ගොඩක් අය එහෙම මේ එහෙම වරද්ද ගන්නවා. එහෙම මේ දැන් උදාහරණ වාක්‍ය හදන්න දීපුවාම ඒ වාක්‍යවල මේ දෙකම වර්ණ කළ හදනයි ඉන්නවා. ඒක නිසා ඒක අහපු එක හොඳයි. ඉතින් එහෙම එකක් තියෙනවා. එතකොට අපිට තව මේ වගේ නේද අපිට තව ගොඩක් ඉතින් මේ වගේ ඔව් අහන්න සර් මෙහෙම කිව්වොත් හේතු ආයි ෆාමේ තු පොයි මංජාරේ
තූ එක දා ගන්නත් පුළුවන් මෙතනට තූ එක දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි අර අපි ගොඩාක් වෙලාවට දැන් මේ ආයි එක ඇතුලේ ඉන්නේ ආයි එකෙන් ඔව් තූ එක අවශ්‍ය නැහැ දැන් මට කිසි ප්‍රශ්න නැහැ වැරදි නැහැ ආ සේතු වයිෆා මේ තූ පොයි මංචාරේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි අර අපි කතා කරලා සාමාන්‍යයෙන් ගොඩාක් ලාට පාවිච්චි කරන ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා කියනවනේ අපි අනවශ්‍ය කැලරි අපි අයින් කරනවා එතකොට ඒක නිසා මේ ආයි එක ඇතුලේ තූ ඉන්නවනම් තූ එක අයින් කරනවා පොයි එක ඇතුලේ ඉන්නේ තූ නම් ඒකත් අයින් කරනවා ඒකින්ද ලස්සනයි ඒක නැතුව පාවිච්චි කරනවා නම් දැම්මයි කියලා වැරදි නැහැ නොදයින්දත් පුළුවන් සර්වනාම වල තියෙන විශේෂත්වය ඒක තමයි ප්‍රොනෝමි පර්සොනල් ප්‍රොනෝමි පර්සොනල් ඩිරෙක්ටිව වල සොජෙක්ටිව වල තියෙන විශේෂත්වය තමයි දාන්නත් පුළුවන් නොදයින්දත් පුළුවන් අනිත් ඒවා වගේ නෙමෙයි එහෙනම් නොදයින් එච්චර ලස්සන නැහැ දැම්මොත් ගලාගෙන යamak නැහැ ටිකක් අමාරු කටත් කියන්න නැත්තම් තු තමයි මෙතන ඉන්නේ මේක දාන්න වෙන වෙලාවක් එනවා අපිට මේ සර්ව ප්‍රොනෝමි මේ පර්සොනල් සබ්ජෙක්ට් එක දාන්න වෙලාවක් එනවා වෙනම කාලා තියෙනවා අපිට ඒක පාවිච්චි කරන්න මොකද එකම ක්‍රියාපදය දෙන්න තුන් දෙනාට එක සමානම යෙදෙන අවස්ථාවක් තියෙනවා විශේෂයෙන්ම කොන්ජුන්ටිව් කියන අවස්ථාවේ මුල් අවස්ථා තුනටම වගේ එකම අවස්ථාවක් තමයි පාවිච්චි කරන්නේ එතකොට ඒ වෙලාවට අනිවාර්යයි දාන්න ඕනේ මොකද නැත්තම් හොයාගන්න බෑ කවුද මේක කරන්නේ කියලා ඒ වගේ වෙලාවට දානවා මේ වෙලාවට දාන්නෙම නෑ ආ ඒක පස්සට තෝම පාවිච්චි කරන්නේ නෑ සාමාන්‍යයෙන් එතකොට අපිට දැන් කියන්නත් මෙහෙම කිව්වොත් එහෙම මට කියන්න ඕනේ ඔයාට පුළුවන් වෙච්ච ගමම්ම මොන හරි කරන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ ඔයාට පුළුවන් වෙච්ච ගමම්ම විතර පුළුවන් වෙච්ච ගමම්ම කියලා කියද්දි පුද්ගලයාට අනු එක හදා ගන්න ඕනේ. හැබැයි අපිට පාවිච්චි කරන වචනයක් තියෙනවා අපේන කියන එක. වචන මතක තියාගන්න. අපේන. අපේන කියන්නේ එසෙනින් ඒ ගමම්ම එසෙනින් කියන අදහස. දැන් මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. අපේන පොස්සෝ නේද? අපේන පොස්සෝ මට පුළුවන් වෙච්ච ගමම්ම වෙන්ගෝ දා තේ අපේන පොස්සෝ වෙන්ගෝ දා තේ මට පුළුවන් වෙච්ච ගමම්ම ඔයා ළඟට එන්නම් අපේන පොස්සෝ වෙන්ගෝ දා තේ නේද ඒ වගේ අපිට මේ වගේ වචන පාවිච්චි කරලා ඉතින් වෙනස් වෙනස් දේවල් කරන්න පුළුවන් වෙන්ගෝ දා සූබිතෝ කියන්නත් පුළුවන් නේද ඔව් වෙන්ගෝ දා තේ සූබිතෝ එහෙම නැත්නම් ප්‍රෙස්ටෝ නේද වෙන්ගෝ දා තේ subito vengo presto appena posso මට පුළුවන් වෙච්ච ගමන්ම vengo subito නේද ඒ subito කියන එක අපිට එච්චරම වැදගත් වෙන්නේ නැහැ මෙතනට ඒකට හේතුව මෙතනින් අපි එසෙනින් කියන එක දාලා තියෙන නිසා මේකට දැම්මොත් ඒකත් ඉක්මනට වගේ වෙන නිසා ඒක අවශ්‍ය නැහැ මේක appena කියන එකෙන් ඒක දීලා තියෙන එසෙනින් පුළුවන් වෙච්ච සෙනින් ඔව් සේ කියන්නේ මොකද්ද සේ කියන්නේ නම් කියලා කියන්නේ if කියලා ඉංග්‍රීසි වල දෙන්නේ අපිට සේ සේ හරි thank you sir බුදු මෙහෙන්නේ sir ඔව් සේ එතන පෝසෝ වෙන්ගෝ කියන එකත් හරිද පෝසෝ වෙනීරි කියලා දැම්මත් හරිද අපේ නක් ඔව් දැන් මේක වාක්‍ය දෙකක් හැබැයි ආ දැන් ඔව් ආ ඒක නිසා දැන් එතන පෝසෝ වෙනීරි අන්න හරි ඔව් ඒක වාක්‍ය දෙකක් කියලා හිතා ගන්න දැන් අපි කියපු එක සම්පූර්ණයෙන් විරුද්ධයි නේද ඒක එතකොට නේද මේක මෙහෙමයි වෙන්න ඕනේ අපේන පොස්සෝ එක වාක්‍යයක් මට පුළුවන් අම්ම වෙන්ගෝ දත්තේ මම එන්නම් ඔයා ළඟට නේද ඒක වාක්‍ය දෙකක් ආ එකට කිව්වොත් එහෙම දාන්න බෑනේ දාන්න බෑනේ ඔව් එතකොට ඒක ගැලපෙන්නේ නැහැ කොහොමවත් එතකොට දැන් මේක වාක්‍ය දෙකක් ආ අපේන පොස්සෝ එහෙම නැත්නම් අපේන පොස්සෝ නැත්නම් මෙතනට කැමතික අපේන වෝල්ියෝ ඔව් නේසේ ඒසේ එහෙම පොඩක් ඉන්න අයිත් කියන්න මොකද්ද අහන්න හෙලෝ කවුද ඒ වගේ වාක්‍ය මට ඊට පස්සේ මම ඔයගේ මයික් එක ඔෆ් කරා වෙන සද්දයක් ඇහුණා අපිට ඒ වගේ වාක්‍ය දෙකක් දැන් අපේනා පොස්සු වෙන් ගොඩාතේ මෙතන බැලුවොත් වාක්‍ය දෙකක් නේ අපිට පේන්නේ ඔව් ඔය අතරතුරට මන් දැකලා තිනෝ කේ යොදනවා ඔව් කේ දානවා අපිට කේ සම්බන්ධයි දැන් මේ වගේ වාක්‍යයකට අපිට කේ දාන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි කේ කියන පදේ පාවිච්චි කරන්නේ සම්බන්ධ පදයක් හැටියට පාවිච්චි කරන්නේ එතකොට පාවිච්චි කරන්නේ කේ කියලා
අපිට ඒක කේ කියන එක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට il ragazzo che ho visto ieri oh, il ragazzo che ho visto ieri da me che adhas karanne colla kawda ara mama iye dakapu colla ara mama kiyapu colla che ho detto ieri metata api detto kiyala damu balanna visto danna pa dakapu kiyala naththan kiyuwa colla neida il ragazzo che ho detto ieri onna dan enawa get ekawata pirimila mek ewill innawa bell ekak gahanawa kanchi me citofono ekak meo karanawa etora api pennala yaata kiyana mage yaluwata kiyana il ragazzo che ho detto ieri ara man oyata kiyapu colla එතන මේ කොල්ලා කියන පදේ මේකට සම්බන්ධ කරන්න ඕන නිසා සම්බන්ධ පදයක් හැටියට මේ කේ කියන එක පාවිච්චි කරා. මෙතනට ආපම මේක ප්‍රශ්න පදයක් නෙවෙයි යා. ඒතර ඒ වගේ ප්‍රශ්න කරන ඔව්. ඕනම් ඔය කඩේ යන ගාම මොකක් හරි පෙන්නලා කියනවා. Hai visto queste scarpe? ඔය දැක්කද මේ සපත්තු? Che ho detto ieri? මං අර ඔයාට කිව්වේ. එතකොට කේ එක පාවිච්චි කරන සම්බන්ධ පදයක් හැටියට. හරි. ඒතර වාක්‍යෙ මෙන්න තියෙන යා මේක වෙනම එකක් සම්බන්ධ පදයක් අ එහෙම පාවිච්චි කරනවා වල තියෙනවා අපි ඉස්සරහට ගමු ඒවා හරි දැන් ඔව් අහන්න සර් දැන් සර් මේ කිව්වනේ දැන් මේකෙන් අපිට මේ ගොඩක් වාක්‍ය හදා ගන්න පුළුවන් කියලා එදිනදා ජීවිතේ ඒ කියන්නේ එදිනදා දේවල් එතකොට සර් මේකේ මේ මට කියන්නේ ඒක හිතා ගන්න තේරෙන්නේ නැහැ සර් මේ අතීතේවයි වර්තමානේවයි ඒවත් කලප ගන්න පුළුවන් සර් ඔව් දැන් මේ ඔක්කොම අපි මේ කතා කරපේව ඔක්කොම වර්තමාන කාලය. ඔව් සර්. මේ කතා කරලා තියෙන වර්තමාන කාලය. දැන් අපි ගිය සතියේ පොඩ්ඩක් කතා කරා නිකන් පොඩියට කියලා දුන්නා අතීත කාලයට මේවල මොනවද එන්නේ කියලා පොඩ්ඩක් කිව්වා. හැබැයි අතීත කාල අපි තාම පටන් ගත්තේ නැහැ අතීත කාලය ගැන කරන්න. අපි ලබන සතිය වගේ පටන් ගමු අතීත කාලය ගැන කරන්න. එතකොටත් අපි මේක ගැන කතා කරමු. හැබැයි අර ගිය සතියේ අපි පොඩ්ඩක් කතා කරා ඒක නේද? මම මෙතනින් පොඩ්ඩක් එහාට යන්නම්. දැන් අපි කිව්වනේ කිව්වා අපි මෙහෙම පොතේ රේවල තියෙන්නේ නේද අතීත කාලයේ පොතූතෝ කියලා කිව්වා. ඒ කියන්නේ පොතූතෝ කියලා කියන්නෙම පුළුවන් වුණා නේද? වොලූතෝ කියලා කියන්නෙම ඕන වුණා. වොලූතෝ ඕන වුණා. දොවූතෝ කියලා කියන්නේ යුතු වුණා. ඒතකොට මේම අතීත කාලය. සපූතෝ කියලා කියන්නේ දැනගත්තා. හැබැයි අපි කිව්වා මෙව්වා තනියම පාවිච්චි කරන්න බෑ මේකට ආධාරක ක්‍රියාවක් ඕනේ කියලා කිව්වා නේද ආධාරක ක්‍රියාව හැටියට අපි සරලව පාවිච්චි කරනවා කියලා කිව්වා අවේරේවල වර්තමාන කාල අවස්ථා ටික ඕ ආයි ආ අබ්යාමෝ අවේතේ සහ ආන්නෝ පාවිච්චි කරනවායි කියලා කිව්වා හැබැයි එස්සරේත් පාවිච්චි කරනවා කියලා කිව්වා දැන් එස්සරේ දාලා මෙතනට කියන්න ගියොත් ලොකු කතාවක් හදාගන්න වෙනවා අපිට මොකද එස්සරේ ගැන ඔයාලට කියලා දීලා නැති නිසා එස්සරේ කොහොමද අතීත මේ අතීත කුදන්තයක් එක පාවිච්චි කරන්න කියලා දීලා නැති නිසා දැන් මෙතනදිත් අපිට අර කියපු ඔක්කොම ක්‍රියාපද ටික දාගන්න පුළුවන් අපි නිකන් ගත්තොත් එහෙම අංජාරේ කියන එක පාවිච්චි කරනවා ඒරේ කියන එක දාගමු ඊට පස්සේ ධර්මීරේ නේද ඔය ක්‍රියා උදාහරණ අර ක්‍රියාපද ඔක්කොම ටික මෙතනට දාගන්න පුළුවන් ඔන්න ඔයාලට ලියා ගන්න පුළුවන් ආ ඔක්කොම ක්‍රියාපද ටික මෙතනට ලියා ගන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ අපිට මෙතන ඉස්සරහට දා ගන්න පුළුවන් ඕන නම් non කියන එක පාවිච්චි කරන්නත් පුළුවන් non කියන එක අපි උතන්ට ඉස්සරහට පාවිච්චි කර ගන්නත් පුළුවන් එතකොට දැන් අතීත කාල වාක්‍ය හදද්දි මේ විදිහට තමයි පාවිච්චි කරන්න ඕන නේද අපි කියනවා ඕ පොතූතෝ මංජාරේ මට කන්න පුළුවන් වුණා නේද මට කන්න පුළුවන් වුණා. දැන් මට කන්න බැරි වුණා නම් එනම් මේ නොන් එක ආපහු මෙතනට දා ගන්නවා. නොන් පුතුතෝ මංජාරේ නේද? එතකොට මෙව්ව අතීත කාලයේ මේ ටික ඔක්කොම අතීත කෘදන්ත පර්ටිචිපියෝ පස්සාතෝ. මේවා තනියම පාවිච්චි කරන්න බැහැ මේ වගේ එකක් නැතුව. මේකේ තනි අර්ථයක් ගන්න බැහැ මේකට. මේකත් එක්කම තමයි එකතු වෙන්න ඕනේ. නේද? හරි සර් හරි. මොකද මේ උදාහරණයක්
හැමතිස්සෙම කියනවා නේද සර් මට ඉතාලි කියන්නේ ඉතාලි වචනක් දන්නේ නැහැ නේ ඉන්න තමට කතා ගන්න බැරි. ප්‍රශ්න තියෙනවා ඔයාලට මේ අපි දැන් මේ පන්තියේ පටන් ගන්න තියෙන අඩුවම තැනින් පටන් ගන්න තියෙන ඒක නිසා ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙතන අපේ අනිත් කට්ටියත් මේ 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 මුකුත් අවුලක් කරගන්නේ නැහැ. ඒගොල්ලොන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් නේද අපිට නේ නේ අපිට කියන්න පුළුවන් නේ ඒගොල්ලන්ට බොන්න ඕන වුණා ඒත් බිව්වේ නැහැ. නේද ඒගොල්ලන්ට බොන්න ඕන වුණා ඒ දිව්වේ නැ කියන්න පුළුවන් නේද ආන්න සෝරි අපාවිච්චි කරනවා මෙතන ඉස්සලහේක ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න බැරුව ගියා පුළුවන් හරි මම දෙන්නම් ඒක දාන්න පුළුවන් දාන්නම් අයියා ඉරෙස් කරේ නෑ මම දාන්නම් ආන්න වොලූතෝ බේරේ නේද ආන්න වොලූතෝ බේරේ ඒගොල්ලන්ට බොන්න ඕන වුණා ඊට පස්සේ මා නොන් ආන්න බෙවුතෝ එක වෙනම කතාවක් ගමු මේක අතීත කාලයේ මේක නිකන් වාක්‍ය එක පු කරගද්දි එහෙම අයියා හරි සර් ඔව් මේ ඔව් සර් මේ කවිලා මේ මොකද්ද සර් හෙඩින් එක මේකේ ආ මේකේ ඊ වේර් බි සර්වීලි නැ මේක මේ ඊ වේර් බි සර්වීලි පස්සාතෝ ඔකේ verbo servile verbo servile passato මේක තමයි අපේ මාතෘකාව හැටියට මෙතන තියාගන්න පුළුවන් අපිට. ඒතර මේක හැදෙන විදිහ තමයි මේක මේක අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා passato prossimo වලදී. passato prossimo වලදී මේක සම්පූර්ණයෙන්ම අපෝ කතා කරනවා. මොකද මේකට essere දාගන්නත් පුළුවන්, avere දාගන්නත් පුළුවන්. එහෙම වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. දැනට එහෙම තමයි නේද මේ anno voluto bere anno voluto bere ma non hanno bevuto. ඒ උනාට ඒගොල්ලෝ බිව්වා. ඒගොල්ලන්ට බොන්න ඕන උනේ නැහැ ඒත් බිව්වා. නේද? ඒගොල්ලන්ට බොන්න බැරි වුණත් බිව්වා කියලා කියන්නත් වෙන වෙලාවල් තියෙනවා නේද? බොන්න බැරි බැරි ගාතේ ඒගොල්ලෝ බිව්වා. එතකොට පොතේරේ පාවිච්චි කරන්න පුළුවන් නේද? නොනාන්න පොතුතෝ බේරේ. ඒගොල්ලන්ට බොන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මා ආන්න බෙවුතෝ. නොන් එකයින් කරලා අපිට එක එක විදිහට මේ වාක්‍ය හදා ගන්න පුළුවන් කමක් තියෙනවා නේද? හරි සර් ග්‍රාට් සර්. ප්‍රේගෝ. දවුත සපූත කියන්නේ මොකක්ද? දවුතෝ කියලා කියන්නේ යුතු වුණා නේද? අපි කියමු මේ වගේ එකක් කීයේදරේ කියලා අපි හදමු. කීයේදරේ කියලා හදමු පාරේ කියන එකක් ආගම නිකන් ක්‍රියාපද දාමුකෝ නේද? එතකොට මට කියන්න පුළුවන් මම ඇසිය යුතු වුණා ගුරුතුමාගෙන් ආර්ටිකලෝ ගැන. මම ඇසිය යුතු වුණා ගුරුතුමාගෙන් කියලා අහන්න වෙච්චාම මමනේ ඇසිය යුතු උනේ. එතකොට මට පාවිච්චි කරන්න පුළුවන් මෙතනින් මම වෙනුවෙන් තියෙනවා ඕ කියන එක නේද? එතකොට යුතු වුණා කියලා කියද්දි දොවුතෝ ඕ දොවුතෝ කීයේදරේ නේද? ඕ දොවුතෝ කීයේදරේ දල් මෛස්ත්‍රෝ ඕ දොවුතෝ කීයේදරේ දල් මෛස්ත්‍රෝ මම ඇසිය යුතු වුණා ගුරුතුමාගෙන් නේද? ඕ දොවුතෝ කීයේදරේ නේද? මම දැනගෙන හිටියේ නැහැ ගෙදර වැඩ කරන්න. මම දැනගෙන හිටියේ නැහැ ගෙදර වැඩ කරන්න. එතකොට දන්නවා දැනගන්නවා කියන ක්‍රියාපදේ තමයි සපේරේ කියන එක. ඒකේ අතීත කාලයේ සපූතෝ දැනගත්තා. එතකොට කවුද සපූතෝ? මොකද සපූතෝ කියන්නේ? සපේරේ කියන ක්‍රියාපදේ අතීත කාලයේ. සපේරේ කියන්නේ දන්නවා. සපූතෝ කියලා කියන්නේ දැනගත්තා අතීත කාලය. එතකොට මම අනේ ඔයා යාළුවෙක්ගෙන් අහනවා ඔයා දැනගෙන හිටියේ නැද්ද ගෙදර වැඩ කරන්න නේද? non i saputo fare ඊට පස්සේ මෙතනට අපිට දා ගන්න පුළුවන් i compiti ප්‍රශ්නාර්ථයක් හිතා හදා ගන්න පුළුවන් නේද? ඔයා දැනගෙන හිටියේ නැද්ද ගෙදර වැඩ කරන්න? non i saputo fare i compiti. දැන් ඒකෙත් දැන් මම ඔයාලට කිව්වනේ දැන් අර ලිස්ට් එකක් හදලා ওই ටික කියවන්න කියලා. ඒ ටික මම ලිස්ට් එකක් හදලා කියවන්න කිව්වේ ඒක හේතුවක් තමයි මේක. දැන් ඔන්න බලන්න දැන් මේ වාක්‍ය ගත්තාම අපේ සම්පූර්ණ වාක්‍යයක් හැටියට ගත්තාම අපි මේ විදියට ලියනවා.
non hai saputo fare i compiti. Non hai saputo fare i compiti. දැන් මේක තනි වාක්‍යයක් නේ. දැන් මේක අලුත්ම කෙනෙක් නම් කියවන්න පටන් ගන්න මෙහෙමයි. Non hai saputo fare i compiti. දැන් ඔක කොහොම නෙමෙයිනේ කියන්න ඕනේ. දැන් ඔක කියන්න ඕන මේක බෙදා ගන්න ඕනේ කොටස් ටිකක් තියෙනවා මේ වාක්‍ය. අපිට තනියම කියන්නත් බෑ මේක සම්පූර්ණයෙන්ම. මොකද එහෙම කිව්වොත් හුස්ම අල්ල ගන්න බැරුව යනවා. දැන් ඕනම සිංහල වාක්‍යයක් හරි ඕනම භාෂාවක වාක්‍යයක් කතා කරද්දී අපිට හැම එකකම ગેප් එකක් තියන්න වෙනවනේ. ඒ කියන්නේ හුස්ම ගන්න අපිට නේද? බ්‍රීදින් පොයින්ට් එකක් තියාගන්න එපා. දැන් බ්‍රීදින් පොයින්ට් එක තීරණය කරගන්න ඕනේ ඔයාලා. දැන් මේ දැන් මේක අපිට කෙලින්ම කතා කරන්න පුළුවන්. නොනයි සපූතෝ. නොනයි සපූතෝ. ෆාරේ පාරේ කියන එක තනියම ගන්නවා ඊට පස්සේ මේක ගන්නවා e compiti දැන් ওই විදිහට තමයි අපිට කඩා ගන්න වෙන්නේ දැන් කවුරු කෙනෙක් උද non ai saputo fare e compiti එහෙම කිව්වොත් ලස්සන නැහැ කියන්න ඕනේ එහෙමයි non ai saputo fare e compiti අර කැඩෙන විදිහ ඒ කියන්නේ breathing point එක ගන්න තැන අපි කියලා කියලා පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා තමයි මම කියන්නේ ඔයාලට අර දන්නවා කියලා නිකන් ඉන්න එපා. කොතනක හරි ලියලා ඒක දිහා බලාගෙන කියන්න කියලා. පළවෙනි පාර කියද්දි එහෙම තමයි කියන්නේ. non ai saputo fare i compiti. ඔහොම තමයි කියන්නේ. පස්සේ තමයි හරි ලස්සනට කියවන්න පුරුදු වෙන්න ඔයාලා. ඒ සිස්ටම් එක හදාගන්න නම් ඔයාලා ඒක 10 පාරස් පාරක් කියවල කියවල පුරුදු වෙන්න ඕනේ. non ai saputo fare i compiti. නේ? ලස්සනට කියන්න පුළුවන් අපිට එතකොට. ඒක අහන කෙනාටත් ලස්සනට තේරෙනවා. ඒක අපි වචන වචන කිව්වොත් එහෙම තේරෙන්නේ නැහැ. ඒක නිසා අර ඒ කියන රටාව ඒ කියන රිද්මය හදාගන්න ඔයාලා කියලාම පුරුදු වෙන්න ඕනේ. ව්‍යාකරණ දැනගෙන හිටියට හරියන්නේ නැහැ. ඒතකොට කියලා පුරුදු වෙනවා කියලා කියන්නේ කටින් එලියට දාලාම පුරුදු වෙන්න ඕනේ. මේ මාංශපේශී ඔක්කොම හුරු කරගන්නම ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් ඒක නිසා ඔයාලා පුළුවන් තරම් අර පාඩම් කරන ළමයින්ගේ මේ 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 මේස ගාව ඇඳන් ගාව ඔයාලා දැකලා තියෙනවනේ මොන තරම් ඒගොල්ලෝ නෝට්ස් එහෙම ගහලා තියෙනවද කියලා නිතර නිතර පේන්න. දැන් ඔයාලට මේ වගේ එකක් ඒ වගේ තැනක ගහලා තියාගත්තら පාඩුවක් වෙන්නේ නැහැ. ඕනනම් මේක ලස්සනට ඔය අපේ ළමයි ඉන්නවා ඩිසයින් කරන්න දන්න ළමයි ඉන්නවා ෆොටෝ ෆොටෝෂොප් හරි මොන හරි ඔය මේ මේ වර්ඩ්ස් කරන ළමයි ඉන්නවා මේ වගේ ඒවා ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙකුට මේ වගේ එකක් ලස්සනට හදලා අපේ ගෲප් එකට දාන්න පුළුවන් නම් අන්න ඒකෙන් ගිහිල්ලා කලර් ෆොටෝ කෝපි එකක් අරගෙන ලස්සනට හදපු කෙනෙක්ට ලස්සන හදපු කෙනෙක් ඒක දැම්ම නම් අපේ ගෲප් එකට එයා ඒක කල ෆොටෝකෝපි එකක් අරගෙන ගිහිල්ලා ඕනනම් A4 හරි A5 හරි A3 හරි මොකක් හරි ලොකු කොලයකට දාලා ඔන්න ඇඳ ගාව ගහ ගන්න පුළුවන්කම තියෙනවා ඇඳ ගාව බාත්รูම් එකේ ගාව හරි මේ ගහ ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ වගේ කවුරු හරි කෙනෙක් ඉන්නවා අපේ හිතේ ඉන්නවා එක්කෙනෙක් නිරෝෂණී කියලා ඉන්නවා මේ මනීෂා ඉන්නවා ඒගොල්ලෝ ඒ වගේ වැඩ කරනවා ඉතින් මේ පුළුවන් අය හිමි ඉන්නවනම් මේ එහෙම හදලා දෙන්නට කමක් නැහැ ආ. ඒතකොට අපිට හැමෝටම දැන් ඇත්තටම ගත්තොත් එහෙම ගොඩාක් අය කාමරවල ලියන්න කියවන්න කොල කැල්ලක් හොයාගන්න තමාරුයි. පෑනක් පැන්සලක් හොයාගන්න අමාරුයි. පාඩම් කරන අය හරි අඩුයි. ඒගොල්ලෝ උනන්දුවක් නැති නිසා ගෙදර සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තියෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැනක පාට පැන්සල් හොයාගන්න පුළුවන් කමක් නැහැ නේ හැමෝටම. ඉතින් උනන්දුවක් තියෙනවා පාට පැන්සල් එකක් මේ අරගෙන තියාගන්න පුළුවන් නම් මගේ මේ හැම වෙලාවෙම මෙලාච්චිය මෙතන තියෙනවා. මට ඉතින් මගේ වැඩ කරද්දී මම මේක අනිවාර්යෙන් පාට පාවිච්චි කරලා ලස්සනට හදාගන්න. මොකද අපිට ප්‍රියමනාප වෙන්න එපේ අපේ නෝට් එක. දකින්න දේ ප්‍රියමනාප වෙනවා. දැන් මේ කටු සරණක් ඇරලා කැතට ලියාගෙන ඕක ඇඳ ගහව ගාගත්තට වැඩක් නැහැ. ඒකට හේතුව තමයි ඒක දකින්න ආස හිතෙන්නේ නැහැ. දකින්න ආස හිතෙන විදිහට ගහගන්න ඒක ලස්සනට. ලස්සනට වැඩක් කරලා ගහගන්න. එතකොට දකින්නත් ආසයි, දැක්ක කියවන්නත් හිතෙනවා. කාමරේට ඇවිල්ලා බලන කෙනෙකුටත් තේරෙනවා ආ මෙයා හරි උනන්දුවෙන් පාඩම් කරනවා. දැන් ඔය මේකේ දැන් මේ පාඩමට අමතර දෙයක් හැට මේ කියන්නේ දැන් ඔයාලට භාෂාවක් කියලා කියන්නේ තනියම කරන්න පුළුවන් කියලා මලක් නෙවෙයිනේ. භාෂාවක් පාවිච්චි කරන්න කට්ටියක් ඉන්න ඕනේ. දැන් කට්ටියක් ඉන්න නම් ඔයාලා භාෂාව කතා කරන්න උනන්දු වෙන සොසයිටි එකක් හදාගන්න එපා, සමාජයක් හදාගන්න එපා. දැන් ඇත්තටම මගේ ශ්‍රී ඉටලි channel එක හරහා භාෂාවට උනන්දුව වැඩි වෙලා කට්ටියකි. දැන් මේ කට්ටිය එකතුලා තමයි මේ පන්ති හැදිලා තියෙන්නේ. අපි ඒව දැකලා කට්ටිය එකතුලා දැන් සොසයිටි එකක් හැදිලා තියෙනවා. දැන් මේ පන්තිවල ඉන්න කට්ටියට පුදුම උනන්දුවක් තියෙන භාෂාව ඉගෙන ගන්න. හැම එකකම දැන් ව්‍යාකරණ හොයනවා. හැම එකක්ම කොහොමද කරන්න කියලා හොයනවා. ඒ ඇයි භාෂාවට උනන්දුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා කාමරෙත් කැමති නැති අය ඉන්න පුළුවන්. හැබැයි ඔයාලා ඔයාලගේ වැඩේ හරියට කරන්න පොඩ්ඩක් පේන්න ලස්සනට ටිකක් නිතර පාඩම් කරන්න. එතකොට අරයට අන්තිමට මේක නොබල ඉන්න බැරිකමට හරි එයත් භාෂාව ඉගෙන ගන්න පුරුදු වෙවි. එතකොට ඔයාලා කාමරේ ඉන්න දෙන්න තුන් දෙනා හරි ඊට පස්සේ භාෂාව ගැන උනන්දු වෙලා ඒකන කතා කරන්න පටන් ගන්නවා. ඉතින් පුළුවන් තරම් ඔයාලා අසල ඉන්න අයට මේ භාෂාව ඉගෙන ගන්න එක ව්‍යාකරණානුකූලව බෝ කරන්න මේ උනන්දු වෙන්න. බෝ කරන්න ඒගොල්ලන්ට.
එහෙමනොත් ඔයාලටත් අර සොසයිටි එක හදාගෙන ඒක ඇතුළේ භාෂාවට උනන්දු වෙන කට්ටිය මොකද අර අපි කියනවා නේද අර එකම ජාතිය කට්ටිය එකට ඉද්දි තමයි ඒක ටිකක් වැඩිපුර හොඳට කරගන්න පුළුවන්කම තියෙන්නේ මොකද අපේ යාළුවෝ කවු අපේ වටේ ඉන්න කට්ටිය කැමතිම නැත්තම් භාෂාව ඉගෙන ගන්න අපිට බෑ හරි උනන්දු වෙන භාෂාව වැඩේ ඉගෙන ගන්න ඉතින් ඒක නිසා අපිට පාළුවී මේ වැඩේ කරන්න ඒක නිසා ඔයාලා හදාගන්න මම අර කියන්න ගත්තා ඔයාලට මේක ලස්සනට හදාගන්න හදාගෙන ඉවරලා ඔයාලා ඇඳ ගාව හරි කොහරි දාගෙන මේවා මේ වාක්‍ය හැටියට පාවිච්චි කරන්න එතකොට ඔයාලට පුළුවන් ටිකක් මීට වඩා වෙනස් විදිහකට යාළුවොත් එක්ක එකතු වෙලා භාෂාව කතා කරන්න සල් ලියන්න කියවන්න අනිත් දකිත් හැමෝටම ආසයි මේ වගේ දයක් ලස්සනට ලියලා ඔයාලා ඇඳ ගාව ගහලා තියෙද්දි ඒක ඇත්තටම ලස්සනයි ඒවා මම අත්දැකීමෙන් දැකපු දේවල් නะ අත්දැකීමෙන් මම කරලා පුරුදු වෙච්ච දේවල් අත්දැකීමෙන් දන්න දේවල් මොකද මම ජපන් භාෂාව ඉගෙන ගද්දි මම මට වයිෆ්ට මම බබාලා තුන්දෙනාම ඉන්නවා තුන්දෙනෙක් හම්බෙලා ඒතකොට ඒ ඊට පස්සෙන් මට හිතෙන්නේ මට ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා එතන ජපන් භාෂාව ඉගෙන ගන්න මට ඇත්තටම අපේ ගෙදර ඉස්සර සිවිලිමක් තිබුණේ නැහැ සිවිලිම හැටියට ගහලා තිබුණේ මේ එලි ෆ්‍රේම් එකක් ගහලා ඒකට ඉටිකොලයක් තමයි ගහලා තිබුණේ සිවිලිම හැටියට ඉතින් ඔය මම ඇඳේ නිදාගත්තාම මට පේන්නේ ඉටිකොලේ මම ඉටිකොලේ පුරාම ලියලා අලවලා තිබුණේ ජපන් අකුරු හරි අමාරුයි කංජි අකුරු ගොඩාක් ලියලා ඒවල තේරුමත් එක්ක ගහලා තිබුණා. ඉතින් ඇඳට ගිහිල්ලා නිින්ද යනකම් මම ඇස් දෙක අරගෙන බලන් ඉන්නේ ওই කංජි අකුරු දිහා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ ඒවා හරි මේ හොඳයි යා. ඇහැට නිතරම පේනන එක හොඳයි. ඉතින් ඒ වගේ හින්දා මේ වගේ දෙයක් හරි කපන්න ගහලා ඔයාලා ඒක පාවිච්චි කරන්න. ඒවල ප්‍රතිඵල තියෙනවා අනිවාර්යෙන්ම. ආසාවෙන් වැඩේට. හරි. අපේ පාඩමට එමු. ඒ වගේ දේවල් කරන්න ඔයාලා පොඩ්ඩක් මේ උනන්දු කරවන්න මේ මම ගැන කිව්වා මම මේ ඔක්කොම අත්දැකීම්ෙන් දැකපේ මම කිව්වේ මම පාවිච්චි කරන දේවල්. එතකොට අපිට මේක අතීත කාලයෙන් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට දැන් මෙතනටත් ඔයාලට අර ක්‍රියාපද ඔක්කොම ටික දාගන්න පුළුවන්. අපේ අර ඉස්සලා මේ මේක තිබිච්ච ක්‍රියාපද ටිකයි ඔයාලා තව එකතු කරන ක්‍රියාපදයි ඔක්කොම ටික මෙතනට දාගන්න මේක අතීත කාලයෙන් හදාගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි චූටි ප්‍රශ්නයක් තියෙන්නේ අතන අපිට තිබිච්ච අර අන්ධාරේ වගේ ක්‍රියාපද මෙතනට පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ මේකත් එක්ක පාවිච්චි කරන්න බෑ අන්ධාරේ කියන එක. ඒ කියන්නේ මොකද අන්ධාරේ කියන එකට පාවිච්චි කරන්න ඕනේ මෙතනට එස්සරේ කියන ආධාරක ක්‍රියාව. ඉතින් අපි ඒක ගැන එස්සරේ වල වර්තමාන කාලය පාවිච්චි කරන්න ඕනේ. ඒක ගැන අපි වෙනම කතා කරමු. දැනට එතනින් අපි බලමු මේ අපිට මොනවද මේ මෙතනින් ඕනනම් ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේක. ගහගෙන ඔයාලා මෙතන මේ මේ වගේ දේවල් ටිකක් මේ පාවිච්චි කරන්න. හරි. නැත්නම් අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්නම්. ප්‍රශ්නයක් නැහැ. මේ ඉස්සලා තිබිච්ච එක මෙතනින් ඔයාලට අර අතීත කාලයට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාපද ටික තමයි එතනට ලවාරේ ගන්න පුළුවන් පුලීරේ ගන්න පුළුවන් කුචිනාරේ ගන්න පුළුවන් අතීත කාලේ අතන්ට හදා ගන්න අර කලින් තිබිච්ච එකට කුචීරේ ගන්න පුළුවන් දොර්මීරේ ගන්න පුළුවන් මංජාරේ ගන්න පුළුවන් බේරේ ගන්න පුළුවන් ඒ වගේම ජොකාරේ ගන්න පුළුවන් එතනට කම්මිනාරේ ගන්න පුළුවන් බල්ලාරේ ගන්න පුළුවන් ප්‍රෙපරාරේ ගන්න පුළුවන් කන්තාරේ ගන්න පුළුවන් කපීරෙත් ගන්න පුළුවන් ඔය ඉදි ගහලා තියෙන හැම ක්‍රියාපදයක්ම අපිට අතන්ට ගන්න පුළුවන් අතීත කාලයේ වෙනුවෙන්. ඒ කියන්නේ අවේරේ පාවිච්චි කරන ඒවලට තමයි මම මේ ඉරි ගහලා තියෙන්නේ. ඒව ටික අතන්ට දාලා ඔයාලට ඒ වගේ වාක්‍ය ගොඩාක් හදා ගන්න පුළුවන්කම තියෙනවා අතීත කාලයෙන්. එතකොට දැන් මෙතනදී අපිට තවත් අවශ්‍යම කරන ක්‍රියාපදයක් මගහැරුණා. ඒ කියන්නේ මේ කපීරේ කියන ක්‍රියාපදය නේද? එතකොට අපිට කපීරේ කියලා කියන්නේ තේරෙනවා. නේද? කවුරු හරි කෙනෙක් මොනවා හරි කියද්දී මං කියනවා මට තේරුම් ගන්න ඕන කමක් නැහැ. නේ මට තේරුම් ගන්න ඕන කමක් නැහැ කියලා කියන්න ඕනේ නේ. ඔයාලට තේරෙන්නේ නැද්ද මං කියන දේ? නෑ මට තේරුම් ගන්න ඕන කමක් නැහැ නේද? non voglio capire නේද? non voglio capire මට ඕන කමක් නැහැ තේරුම් ගන්න. මට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. non posso capire මට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. non posso capire නේද? මොකක් හරි දෙයක් නොතේරෙන දෙයකට අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? ඕන කෙනෙකුට කියන්න පුළුවන් නේ non puoi capire. non puoi capire. ඔයාට තේරෙන්නේ නැද්ද ඒක? ඔයාට තේරුම් ගන්න එන්නේ තේරෙන්නේ නැද්ද? ඔයාට තේරෙන්නේ නැද්ද ඔයාට ඒක නේද? non capisci කියලා කිව්වොත් වෙනම කතාවක්. ආ දැන් මේ ක්‍රියාපදවල වෙනම වර්තමාන කාලය අපිට හම්බ වෙනවා. capire වල capisco capisci capisce capiamo capite capiscono කියලා වර්තමාන කාලය වෙනම තියෙනවා. මේ හැම ක්‍රියාපදයකම වර්තමාන කාලයේ තියෙනවා. ඒක වෙනම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මට තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම non capisco කියලා කියන්න පුළුවන්. එතකොට ඒක වෙනස් දෙයක් නේද? හැබැයි non posso capire කියලා කියන්නේ මට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ වගේ જાති දෙකෙන් මාර්ගන වාක්‍ය ටිකක් හදමු. මොකද එහෙම නැති වුණොත් ඔයාලා ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් ගැන හිතන්නේ නැතුව යාවි.
එතකොට මේකත් ඔයාලට ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේක මෙහෙමයි මේක මීට වඩා නිර්මාණාත්මක විදිහට ඔයාලට හදන්න පුළුවන්කම තියෙනවා එහෙම අපේ නිර්මාණාත්මක විශේෂම ගෑනු ළමයි මේ වගේ දේවල් බොහොම නිර්මාණාත්මක විදිහට හදනවා මේ ටික මෙහෙම වෙනස් විදිහකට පාවිච්චි කරලා මෙතන නොන් එක වෙනම පාවිච්චි කරලා මෙතන ක්‍රියාපද ටික දාලා නේද එහෙම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා හරි මම හිතන ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලා ගහගන්න ඇති මම මෙතනින් අයින් වෙන්නම් ඔව් මෙතනට ඕනනම් අර ඉදිගහපු මේව ටිකත් ඔතනට මේක තු කරගන්න පුළුවන් ඔයාලගේ ලිස්ට් එකට මම දාගන්න පුළුවන් හරි දැන් අපි ඉස්සලා පාවිච්චි කරානේ ක්‍රියාපදයේ පළවෙනි එක අපි හිතන ගත්තේ අන්ධාරේ කියලා. දැන් ඔන්න අන්ධාරේ කියන ක්‍රියාපදය ඔයාලා පාවිච්චි කරලා වාක්‍යයක් ලියනවා. නේද? උත්ති ඉ ජෝර්නි උත්ති ජෝර්නි අන්දියාමො alla palestra tutti i giorni andiamo alla palestra hemadama api gym ekata yamu neda la palestra kiyala kiyanne gym eka hemadama api palestra ekata yamu gym ekata yamu kiyala kiyenawa etakota meka apita ara potere volere dovere sapere pawichchi karala wenama wakyak hatiyata hada ganna puluwan kamak tiyenawa e kiyanne අපිට පුළුවන් කමක් නැහැ යන්න හැමදාම ජිම් එකට කියලා ඔන්න පුළුවන් කමක් නැහැ කියලා පාවිච්චි කරන්න ඕනේ. එතකොට පාවිච්චි කරනවා මෙතන මේ ටිකමයි පාවිච්චි කරන්නේ නේද? තුත්ති ඊ ජෝර්නි ඔහොම පාවිච්චි කරනවා. ඊ ජෝර්නි නේද? නොන් පොසියාමෝ අන්දාරේ නොන් පොසියාමෝ අන්දාරේ අල්ලා palestra මෙතන මේ අපි පාවිච්චි කරපු පෝසියාමෝ කියන එක වෙනුවට අපිට ඕන නම් අනිත් පද ටික දාගන්නත් පුළුවන්කම තියෙනවා නේද වෝලියෝ මම වෝලියාමෝ සෝරි වෝලියාමෝ අපි වෙනුවෙන් වෝලියාමෝනේ නේද එහෙම නැත්නම් දොබ්බියාමෝ දායුතුයි නේද ඒ වගේ එකක් අපිට උතන්ට මේ දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ වගේ එකක් මෙතනට දාගන්න පුළුවන්. දාගත්තාම අපි ගන්නවා තුත්ති ජෝර්නි නොන් වෝලියාමෝ අන්දාරේ අල්ලා පලෙස්ත්‍රා. අපිට ඕන කමක් නැහැ හැමදාම ජිම් යන්න. තුත්ති ජෝර්නි නොන් දොබ්බියාමෝ අන්දාරේ අල්ලා පලෙස්ත්‍රා. හැමදාම පලෙස්ත්‍රා යා යුතු නැහැ. නේ සම්පූර්ණ වාක්‍ය හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නොන් එක අයින් කරගන්නව නේද? තුත්ති ජෝර්නි පොසියාමෝ අන්දාරේ අල්ලා පලෙස්ත්‍රා. හැමදාම පලෙස්ත්‍රා යන්න පුළුවන්. තුත්ති ජෝර්නි වෝලියාමෝ අන්දාරේ අල්ලා පලෙස්ත්‍රා. ප්‍රශ්නාර්ථයක් අහන්න පුළුවන් නේ? තුත්ති ඊ ජෝර්නි දොබ්බියාමෝ අන්දාරේ අල්ලා පලෙස්ත්‍රා. හැමදාම පලෙස්ත්‍රා යා යුතුද? එකම වාක්‍ය තමයි අපි ප්‍රශ්නාර්ථයක් දාලා හදාගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒක වාක්‍ය දෙකක් කියලා හඳුනගැනීමේ හැකියාවක් ඔයාලට තියෙන්න ඕනේ. එතකොට වර්තමාන කාලයේ පළවෙනි වාක්‍ය ප්‍රසෙන්ටේ ඉන්ඩිකටිවෝ ක්‍රියාපදයක් පාවිච්චි කරපු අවස්ථාවක් අන්දියාමෝ කියන එක මෙතන ඊ වර්බි සර්වීලි එකක් ඒකත් ප්‍රසෙන්ට ඉන්ඩිකටිවෝ තමයි හැබැයි ඊ වර්බි සර්වීලි එකක් එක්ක මේ අන්දාරේ කියන ක්‍රියාපදේ පාවිච්චි කරලා තියෙනවා ඊට පස්සේ අපිට තව ක්‍රියාපදයක් අපි එතනින් ගත්තොත් එහෙම කපීරේ කියන ක්‍රියාපදේ ගමු කපීරේ නේද කපීරේ දාලා මෙහෙම කියමු ලෝරෝ කපිස්කොනෝ loro capiscono fare i dolci loro capiscono fare i dolci buoni sì. abbiamo dato che
ලස්සම රසනේ බෝනිසිමෝ බෝනෝ කියලා කියන්නේ හොඳයි බෝනිසිමෝ කියලා කියන්නේ හොඳම හොඳයි පට්ට කියලා කියන්නේ නේද බෝනිසිමි කියලා කිව්වේ මෙතන මේ දෝල්චි බහුවචන නිසා බෝනිසිමි කියලා පාවිච්චි කරා එතකොට වාක්‍යය එතන හරි ලොරෝ කපිස් කොනෝ ෆාරේ ඊ දෝල්චි බෝනිසිමි ඒගොල්ලොන්ට තේරෙනව හදන්න රසම රස රස කැවිලි ඕක තමයි අදහස එතකොට දැන් මෙතනට අපිට කපීරේ කියන ක්‍රියාපදය අරගෙන පාවිච්චි කරන්න පුළුවන් මේවා එකක් අපි කියනවා කමලා නේද කමලා වගම කමලා on වෝලේ පීරේ අන්න ක්‍රියාපදයක් අවස්ථාව පාවිච්චි කරා අතන වෝලේ දාපු නිසා කමලා non වෝලේ කපීරේ ෆාරේ කමලා නොන් වෝලේ කපීරේ කමලට තේරුම් ගන්න ඕන කමක් නැහැ කේක් හදන එක නේද ෆාරේ ලේ තෝර්තේ ලා තෝර්තා බහුවචන නේද කේක් හදන එක කමලට තේරුම් ගන්න ඕන කමක් නැහැ නේද ඕන කමක් නැහැ non vuole capire අවශ්‍යතා ඌ මේ මේ ඕන කමක් නැහැ කියලා කියන්නේ. ඒතකොට මෙතන පාවිච්චි කරෙත් capire මෙතන පාවිච්චි කරෙත් capire මෙතන පාවිච්චි කරලා තියෙන වර්තමාන කාලයේ එකම ක්‍රියාපදය වර්ණ කරලා තියෙන්නේ. මෙතන capire එක ඒ විදිහටම පාවිච්චි කරේ මොකද? මෙතන අපි e verb servi දෙක පාවිච්චි කරපු නිසා. ඒතකොට මේ vuole කියන එක වෙනුවට puo capire කමලට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. puo capire කමල නොන් පුව කපීරේ පාරලේ තෝර්තේ කමල කොච්චර කියලා දුනොත් කමලට තේරෙන්නේ නැහැ කේක් හදන එක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ නොන් පුව කපීරේ එතන පුව කියන එක මෙතනට පාවිච්චි කරන්න පුළුවන් නේද එහෙම නැත්නම් කමල තේරුම් ගත යුතුයි කියලා කියන්න ඕනේ එතකොට දේවේ කපීරේ මෙතනට පාවිච්චි කරන්නේ අපි එතකොට නේද එහෙම පාවිච්චි කරන අපේ අවස්ථා ටික ගත්තොත් මෙතනට ඕනම් පුව දාන්න පුළුවන් පුව එහෙම පුව චින්තනමත් තියන පුව ඊට පස්සේ දේවේ උංගෙන අවස්ථා හැමදාම ක්‍රියාපදේ. ඒතර මෙතන මෙයා වෙනස් කරපුවහම මේකේ අදහස වෙනස් වෙනවා. නේද? කමලා non vuole capire, කමලා non può capire, කමලා non deve capire. කමලට තේරුම් ගන්න ඕන කමක් නැහැ. කමලට පුළුවන් කමක් නැහැ. කමලා යුතු නැහැ. නේද? ඕන ළමෙක් කියනවා මෙහෙම. අම්මා non posso fare i compiti මම ඒක ඔයාලට අදාළ කරේ නැහැ නේද non posso fare i compiti කියලා කියනවා අම්මා මට බෑ නේද මට පුළුවන් කමක් නැහැ ගෙදර වැඩ කරන්න මට බෑ ගෙදර වැඩ කරන්න මම non posso fare i compiti නේද මට කරන්න බෑ කියලා කියන්නේ යා එතකොට අම්මා අහනවා නේද non puoi o non vuoi නේද non puoi o non vuoi ඔයාට පුළුවන් කමක් නැද්ද එහෙම නැත්නම් ඕන කමක් නැද්ද නේද non puoi o non vuoi කැමති විදිහකට අපිට පාවිච්චි කරගන්න පුළුවන් කමක් තියෙනවා නේද non puoi o non vuoi පුළුවන් කමක් නැද්ද ඕන කමක් නැද්ද ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් නะ නේද මට පුළුවන් කමක් නැහැ ඔයාට හරි වචනයක් දෙන්න අපේ වයසක සෙට් එක නෙමෙයි තරුණ සෙට් එකට ඕන වේවියා නේද ඔන්න කියනවා නේද මොන හරි අපි අහන වචනයක් නේ මට හරි වචනයක් දෙන්න කියලා නේද non posso dire පොඩ ඩිමාන්ඩ් කරන්නත් එක කියනවනේ නේද non posso dire una parola precisa precisa preciso කියලා කියන්නේ හරියටම හරි නිවැරදි කියලා කියන්නේ preciso පාවිච්චි කරනවා එතකොට කියනවා non posso dire una parola precisa මට හරි වචනයක් දෙන්න බෑ නේ පොඩක් ගණන් උස්සනවා එතකොට මම අහනවා non puoi o non vuoi amme ඔයාට මම දැන් මහන්න වගේ යන්නේ නෑනේ හරි 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 එහෙනම් පාවිච්චි කරන්න පුළුවන් නේ non posso dire una parola precisa දැන් ගොඩක් කරලා අපිට සමහරක් වෙලාවට
මේක ඕන වෙනවා මේක මේ මිහිලුවර වගේ ගත්තල මේක ඕන වෙන කතාවක් අපිට දැන් ගොඩක් වෙලාවට සිනියෝර්ලාගෙන් ජොබ් එකක් එහෙම කතා කරන්න ගියාම සිනියෝර්ලා කියනවා බල්ලා කියන්නම් කියලා නේද එහෙම නැත්තම් ලබන සතියේ කෝල් කරන්නම් කියලා කියනවා ලබන සතියේ මම කෝල් කරපුවම කියනවා පොඩ්ඩක් හිටපන් මම බල්ලා කියන්නම් කියලා ඒ අතරේදී ඒගොල්ලෝ වෙන කෙනෙක්ව ප්‍රොව කරනවා වෙන්න පුළුවන් නේද අපිට ඇත්තටම වෙන ජොබ් එකක් තියෙනවා නම් අපිට යන්න පුළුවන් කමක් තියෙනවා මේ සිනියෝරගේ වචනේ බලාගෙන අපිට ඉන්න බෑ ඒතකොට අපි සිනියෝරට කියන්න ඕනේ සිනියෝරා ඔයාට බැරිද මට හරි වචනයක් කියන්න නේද මට හරි වචනයක් දෙන්න බැරිද නේද සිනියෝරා නොන් නේද එහෙම තමයි පාවිච්චි කරන්නේ සිනියෝරා නොන් පුෝ දාරේ දෙන්න බැරිද නේද උනා පරෝලා ප්‍රචීසා දෙන්න බැරිද ඔයාට මට හරියට වචනයක් නේද සිනියෝරා නොන් පුෝ දාරේ උනා පරෝලා ප්‍රචීසා ගියක් ගන්න ගියා නේද ගියේ දෙන්නම් කියනවා දෙන්නේ නැහැ මම මේක හොයා ගන්නට පෑ දෙන්නේ නැත්තම් ඉතින් මට මේක කියන්න වෙනවා ඔයාට මට හරි වචනයක් දෙන්න බැරිද ඒ කියන්නේ දෙකෙන් එකක් මට කියන්න බැරිද නේද ඒ වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ ආ කැමති විදිහකට ඔයාලට කැමති අවස්ථාවට අනුව පාවිච්චි කරන්න පුළුවන් මේක මේ විදිහට non può dare දෙන්න බැරිද non può dare una parola precisa ඔයාට හරියටම වචනයක් මට දෙන්න බැරිද එතකොට මේකේ පදය තමයි විශේෂණ පදය preciso preciso කියන පදය මේකේ ක්‍රියාපදය ගත්තොත් එහෙම precisare කියලා කියනවා අපි precisare precisare කියන්නේ ක්‍රියාපදය preciso කියලා කියන්නේ විශේෂණ නාම විශේෂණ පදය පුද්ගලින්ට පාවිච්චි කරන්න පුළුවන් මේ preciso කියලා නේද අපිට ඕනම් කෙනෙකුට කියන්න පුළුවන් එයා perfect ආ එයාගේ වැඩ නියමයි සිනියෝරලා එහෙම පාවිච්චි කරනවා මේක නේද lui è preciso preciso නේද lui è preciso කියලා compliment එකක් දෙන්න පුළුවන් ඔයාලට ඔහු perfect නะ lui è preciso හැබැයි ඇය lei è precisa lei è precisa ඇය perfect හරියටම හරි නිවැරදි වැරදි නෑ එයාගේ මුකුත්ම නැහැ නේද ඒ වගේ තමයි ආ අංකේ නොයි අපිත් එහෙම තමයි නේ ने अंके नोई सियामो प्रेचीसी अंके नोई सियामो प्रेचीसी अपित्ते हम तमाने परफेक्ट ये वागे अपिता पाविच्ची करांडा පුළුවන් කමක් තියෙනවා මේ ප්‍රචිසාරේ කියන ප්‍රචීසෝ කියන පදේ පාවිච්චි කරන්න පුළුවන් මේක මම හිතනවා ඔයාලට වැදගත් වෙයි මේ වචනය අහන්න අන්කොර වෝල්ටා සිගාරේ ප්‍රචිසාරේ precisare precisare significa è un verbo are cosa significa in inglese il significa è perfetto tutto a posto tutto perfetto anche tutto giusto quando fa qualcosa qualcuno fa perfettamente හරියටම කරනවා යා ඒ වැඩේ එතකොට allora noi possiamo dire lui è preciso quando diamo un appuntamento lui viene proprio appunto velavata menama allora posso dire sei preciso oya velavata enama sei preciso eken apita e wage velawata pawichchi karanna puluwan api kiwwa velawata anna enama ehemanam api kiyana sei preciso ha දැන් මේ essere මේක පා මේ මේ වෙනස් කර ගන්න පුළුවන් ආ දැන් අපි යාළුවෙකුට කියද්දි කියන්නේ ගැහැණුලමකටත් කියන්න පුළුවන් නේ ඔයා වෙලාවට ආවා හරි ෂෝක්ක sei precisa grazie te okay prego sei precisa කියලා compliment එකක් දෙන්න පුළුවන් ආ sei precisa ඔයා කියපු වෙලාවටම ආවා කියලා නේද එහෙම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි appuntment එකක් දාගත්තාම වෙලාවට කරන්න උත්සාහ කරනවා බැරි වෙන වෙලාවල් තියෙනවා ඒත් වෙලාවට කරනවා හොඳයි නේද ඒතකොට එහෙම වෙලාවට කරනවා ප්‍රචීසෝ කියලා තමයි කියන්නේ ප්‍රචීසෝ ඔයා හරියටම කෙරුවා කියලා එහෙම වෙලාවට කියන්න පුළුවන් සාමාන්‍ය අපුන්තමෙන්ට් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම වෙලාවට යන්න මොකද මේගොල්ලෝ අවේගොල්ලෝ වෙලාවට කරන්නේ නැහැ සාමාන්‍යයෙන් හැබැයි ඉතින් අපේ වෙලාව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අනිතක පළවෙනි දවසේ අපුන්තමෙන්ට් එකට යන්නම් හරි වෙලාවට යන්න ඕනේ මම ගොඩක් වෙලාවට මකර ජොබ් එකකට එහෙම යනවා නම් කලින් දවසේ ගිහිල්ලා දීපු ඇඩ්‍රස් එක බලාගෙන යනවා කලින් දවසේ ගිහිල්ලා ඒ කියන්නේ ආයි වැරදුනොත් එහෙම තැන හොයාගෙන මේ 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 ගෙදර නම්බර් එකක් බලාගෙනම තමයි එන චිතෝ හොනේ ගාවට ගිහිල්ලා යාගේ නම්බල්ලා ඔක්කොම හරිනම් ආ හරි කන්ෆර්ම් කරගෙන මං ගෙදර එනවා ඊට පස්සේ පහුවදාට හරි වෙලාවට යනවා ඉතින් ඒක නිසා
මේ වෙලාවට අපි වැඩ කරන එක හොඳයි ඒගොල්ලෝ වැඩ නොකිරුවාට හරි මේක තව මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවද අපි දැන් ඔය පොතේ වලේ දොවේ සපේ පාවිච්චි කරපු උදාහරණ වාක්‍ය ගොඩක් අපිට මේව කරගන්න පුළුවන් දැන් අපිට ඉස්සරහට හම්බ වෙන ඔය වගේ දේවල් වලින් අපි බලමු ඒවා මොන හරි තියෙනවද ඒක ප්‍රශ්න අහන්න ඔයාලට පොතේ වලේ දොවේ සපේ වල හලෝ සර් ඔව් සර් පොඩ්ඩක් කියන්න මට මේ සිංහල අර්ථය හොද ඔවුතු කියදරේ දල් මයිස්ට්‍රෝ ආ ඔදවුතු කියදරේ දල් මයිස්ට්‍රෝ මම ඇසිය යුතු උනා ගුරුතුමාගෙන් මම ඇසිය යුතු උනා ගුරුතුමාගෙන් නේද ඕ දවුතු කියදරේ දල් මයිස්ට්‍රෝ යුතු උනා කියලා කියන්න ඕකේ ඕකේ මොකද සාමාන්‍ය යුතු නේ මම ඔව් මම යුතු නයි සපූත ෆාරේ කොම්පිටි ඕ නොන් ආයි සපූත ෆාරේ ඊ කොම්පිටි ඔයා දැනගෙන හිටියේ නැද්ද කරන්න ගෙදර වැඩ දැනගෙන හිටියේ නැතිද නොනයි සපූත මංජාරේ කන්න බැරි වුණා මට කන්න බැරි වුණා ඕන වුණේ නැත්තම් නොනෝ වොලුතෝ මංජාරේ මෙතනින් අපිට වෙනස් කරගන්න පුළුවන් නොනෝ දවූතෝ මංජාරේ මම කෑ යුතු උනේ නැහැ නොන් ඕ දවූතෝ මංජාරේ මම කෑ යුතු උනේ නැහැ නේද Non abbiamo saputo che නේද මේ වගේ එකක් උනත් කියන්න පුළුවන්කම තියෙනවා Non abbiamo saputo che sa aveva due caratteri. Ned, certa character de cattino e killa, apidanagani hiti e ned, chande denna kali. Then have a yamaki one tino e killa, ne? Apidanagani hiti e ne? එහෙමත් අපිට කියන්න පුළුවන් නෝ නබ්බියම සපූතෝ අපි දැනගෙන හිටියේ නෑ එහෙම මෙයාට දෙකක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ දැන් දන්නවා හැබැයි ආ ඕරා සප්පියාමු මට කියන්නකෝ සර් දැන් ඔය ඕරා සප්පියාමු දැන් අපි දන්නවා හරි ඕරා සප්පියාමු දැන් අපි දන්නවා සප්පියාමු ඕරා සප්පියාමු දැන් අපි දන්නවා කමෙන්ට් එකක් ඔන්න දාන්න Facebook එකේ මට ඕනම් මෙහෙම මෙහෙම කියන්න පුළුවන් නොන්සෝ ලිතලියානෝ
non so l'italiano kiyala kiyannat puluwan non conosco l'italiano kiyala kiyannat puluwan a e wala kiwwe neda non conosco l'italiano mehema kiyannat puluwan a non so sapere saha conoscere chuti wenaskamak tibunata eka ekaha samanawa pawichchi karanna puluwan kamak tiyenawa habai pawichchi karaddi godak welawata devidihakata pawichchi karana welawal tiyenawa visheshayen me conoscere kiyana pade api wenasma widiyata pawichchi karanawa andunanawa kiyana pade wenunu pawichchi karanawa conoscere karattare kiyanne mokadda karattare kiyala kiyanne charitaya charitaya ne charitaya charitaya aw charita dekak දුවේ කරත්තරි. ද නොන් සෝ කියලා කිව්වොත් නොන් කොනොස්කෝ කියලා කිව්වොත් ලොකු වෙනසක් නැහැ ආ. මේ පාවිච්චි කරන පුළුවන් කමක් තියෙනවා කොනොෂරේ කියන එකත්. කරත්තරි. කරත්තරි නේද සර්? ඔව් කරත්තරි ආ. කරත්තරි. ඔව්. සර් එතකොට පොතූතෝ වොලූතෝ දොවූතෝ සපූතෝ මේ හතර විතරද වර්ණගන්න පුළුවන්? නැහැ අපිට හැම ක්‍රියාපදයක්ම වර්ණ ගන්න පුළුවන් අතීත කාලයට අපි මේ දැනට මේ කතා කරේ මේ ඊ වේර්බි සර්වීලි කියන හතර වර්ණ ගන්න පුළුවන් කියන එක විතරයි කතා කරේ එහෙම නැත්නම් දැන් අපිට මෙතන හම්බුනා මංජාරේ බේරේ දොර්මීරේ කියේදරේ ඕවා තියෙනවනේ ෆාරේ ඕවත් ඔක්කොම අපිට අතීත කාලේ කරන්න පුළුවන් මංජාරේ වල මංජාතෝ බේරේ වල බෙවූතෝ දොර්මීරේ වල දොර්මීතෝ කියේදරේ වල කියේස්තෝ ෆාරේ වල ෆාත්තෝ ඒ වගේ මේවලට අපි කියන්නේ පර්ටිචිපියෝ පස්සාතෝ කියලා. මේ 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 කැලලට කියන්නේ පර්ටිචිපියෝ පස්සාතෝ කියලා. සර් ජා කියන්නේ මොකක්ද? ජා ෆාත්තු. දැනටමත්. දැන් මේ දැනටමත්. සර් අදෙස්සෝ කියන තේරුමනස අදෙස්සෝ කියන තේරුමනස අදෙස්සෝ කියන එකයි ජා කියන්නේ. අදෙස්සෝ කියන එක බෑ. අදෙස්සෝ කියන එක දැම්මොත් එහෙම දැන් ජා කියලා කියන්නේ දැනටමත්. දැනටමත්. අදෙස්සෝ කියලා කියන්නේ now ඉංග්‍රීසි වලින් ගත්තොත් now ජා කියලා කියන්නේ ජස්ට් කියන එක. ජස්ට්. ඒ කියන්නේ මොකක් හරි කරලා ඉවර වුණා දැනටමත් ජා. දැනටමත් කරලා ඉවරයි කියලා කියද්දී ජා කියද්දි ජස්ට් කියන අදහස අදෙස්සෝ කියද්දි නව් කියන අදහස. මේ වලට පාවිච්චි කරනවා මේ සාතෝ. චි පියෝ පස්සාතෝ. පාටි චි පියෝ පස්සාතෝ. පාර්ටිචිපියෝ පස්සාතෝ කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. මෙන්න මේකට. පසුගිය අර්ථයෙන් නේ පසුගිය අතීතේ. නෑ. ඔව් නෑ කිව්වෙ. හෙලෝ අනිල්. අනිල්. අනිල් ක්ලාස් එකේ ඉන්නේ මං ගන්න පස්සේ ආවද? හරි ඔකේ 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 ඔකේ. මේ පාර්ටිචිපියෝ පස්සාතෝ එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් අතීත කෘදන්තයක් අපි කියන්නේ past participle එකක් කියලා කියන්නේ ඉංග්‍රීසි වල past participle එක තමයි පාර්ටිචිපියෝ පස්සාතෝ එක කියන්නේ ඉංග්‍රීසි වලත් එහෙමමයි ඉංග්‍රීසි වලත් past participle එක අපිට තනියම පාවිච්චි කරන්න බෑ උදාහරණයක් ඇර ගෝන් කියන එක ගත්තොත් එහෙම ගෝන් කියන එකට අපිට ඉස්සරහට has have පාවිච්චි කරන්න වෙනවනේ මේ තියෙන has have මොකද aware කියන එකේ තේරුමම has have කියන එක තමයි එතකොට මේකට මේ past participle එකට අපි දාලා තියෙනවා helping verb එකක් has have එහෙම තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට පොඩ්ඩක් සමාන කරගන්න පුළුවන් අපිට ඒ ක්‍රියා අවස්ථාවට. එතකොට මේ participio passato හැම ක්‍රියාපදයකම හම්බ වෙනවා අපිට. ඕනම ක්‍රියාපදයක past participle එකක් තියෙනවා වගේ ඉංග්‍රීසි වල අපිට මේක විතරක් නෙමෙයි මේක මේ verb servile වල participio passato එක අනිත් ඕනම ක්‍රියාපදයක අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන passato prossimo වලදී මේ පාඩම අපි ගැන කතා කරනවා. ලොකුවට හිතන්න එපා මේක. මේක ගැන අපි කතා කරනවා ඊළඟට තියෙනවා අපිට passato prossimo. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. අතන මේක ගැන අපි ආපහු පාරක් කතා කරනවා. එතකොට හරියටම සියලසියක් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ටික. ඔය හතර තේරුම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පොතූතෝ කියන්නේ පුළුවන් වුණා. ඔව්. ඔලූතෝ කියන්නේ ඕන වුණා. ඕනා. දෙවුතෝ කියන්නේ යුතු වුණා. තුණා. දවුතෝ යුතු වුණා. දැනගත්තා. සපූතෝ කියන්නේ දැනගත්තා. දැනගත්තා. හැබැයි මේක කාටවත් අයිති නැහැ. අයිති කරන්නේ මේකෙන් ආ. මේකෙන් එකක් දාලා තමයි අයිති කරන්නේ. පුද්ගලයා ඉන්නේ මෙතන. මේකෙන් එකක් අනිවාර්යෙන් ඉස්සරහට ඕනෙමයි. නැත්තම් බෑ. ඒක තනිකර බලගෙන ඉස්සරහේ හෝ හයි අනිවාර්යෙන් පාවිච්චි කරන්න.
මේක පාවිච්චි කරන්නත් පුළුවන් එස්රේවල වර්තමාන කාලයේ පාවිච්චි කරන්නත් පුළුවන් ඒක ගැන අපි පස්සතු ප්‍රශ්න පාඩුවේදීම කතා කරමු මේක ටිකක් දිග කතාවක් එස්රේ පාවිච්චි කරන එක ඒක ටිකක් වැඩිපුර තේරුම් ගන්න ඕනේ එක ටිකක් ලොකු පාඩමක් ඒක නිසා දැනට ලේසියෙන් අපිට අවේරේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මේ එස්රේ පාවිච්චි කරන ඒවා ගැන අපි වෙනම කතා කරමු නිකං කිව්වොත් මේ නිකං අර වලගේ තියෙන අර මේ කුතුහලයේ නිසා අපි මේ කුතුහලයට මොකද්ද ඉතාලි භාෂාවෙන් කියන්නේ बरी वेलावत मेतन मे क्रियापद वेनुट अंधारे कियन क्रियापदे आवाई किये मुको अंधारे कियन क्रियापदे पाविच्च करोत මට කියන්න වෙන්නේ මේ විදිහට තමයි කියන්න වෙන්නේ sorry කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කුරියෝසිතා නේ කුරියෝසිතා ඔව් per curiosità කුතුහලය සඳහා කුසුවලේ නිසා නේ මට මේක මෙහෙමයි කියන්න වෙන්නේ sono sorry curiosità sono potuto andare යන්න පුළුවන් වුණා sono පොතුතු අන්දාරෙ මෙතන ඉන්නේ පිරිමි කෙනෙක් හැබැයි ගැහණු කෙනෙක් පුළුවන් වුණා නම් සෝනෝ පොතුතා පොතුතා අන්දාරෙ සෝනෝ පොතුතා අන්දාරෙ ගැහණු කෙනෙකුට මොකද මේ අතීත කුදන්තයේ අවසානයේ වෙනස් වෙන්න ඕනේ ස්ත්‍රී ලිංග වෙනුවෙන් ඒ වගේම අපි වෙනුවෙන් ගත්තොත් එහෙම සියමෝ පොතුති වෙන්න ඕනේ පොතුති අන්දාරෙ අන්දාරෙ पुरुषलिंग बहुवचन एवगेम एगोल्लो वेनुएंगत्तोत्तेम गहनु लमाय गोडाक सीएते पोतूते वेन्न ओने पोतूते मेगन हितन्ने पालोकोट आरे मेक पाठमक रत्ने वेडे लेसिया मेक मे विधियर तमाय वेन्ने प्रश्ने तियेन्ने मोकक्द मेतनदी अपि पाविच्चि करपु मे आधारक क्रियाव हेल्पिंग वर्ब एके तमाय प्रश्ने तियेन्ने मेक वेनस ए कियन्ने दैन मेतन ओयाल्ट पेनवा පාවිච්චි කරලා තියෙන්නේ එස්රේ පාවිච්චි කරලා තියෙන්නේ එස්රේ පාවිච්චි කරපු නිසා ඒ ඒ පුද්ගලයන්ට අනුව අතීත කුදන්තයේ අවසානය වෙනස් වෙලා තියෙනවා ඔයාලට පේනවා මේකෙදි අපි හැම වෙනස් කරේ නැහැ මංජ මේ මේක පොතුතෝ ඔහොමම තිබ්බා මොකද ඒකට හේතුව අවේරේ පාවිච්චි කරපු එක බැරි වෙලාවත් එස්රේ පාවිච්චි කරන ක්‍රියාපදයක් වුණොත් අපිට මේ විදිහට වෙනස් කරගන්න සිද්ධ වෙනවා एक वे नम कथा वक्त निकम मत त्यागा अभी पश्चात प्रश्न पाठ में मेघन कथा कर मट या कुलवांगूना पिरमी के निकी आने का पुरुष लिंग एक वचन मस्किल सिंगुलर के दागाने का सोनो पोतु तो अंदारे मस्किल सिंगुलर पुरुष लिंग एक वचन सोनो पोतु अंदारे फेमिनील सिंगुलर स्त्री लिंग एक वचन यमो पोतुति अंदारे पुरुषलिंग बहुवचन सियते पोतूते अंदारे स्त्रीलिंग बहुवचन फेमिनीले प्लूराले तोरा अरवागे अरापी दान्ने कमाया ओ आ ई ए पुरुषलिंग एक वचन स्त्रीलिंग एक वचन पुरुषलिंग बहुवचन स्त्रीलिंग बहुवचन ए विदेर अतीत कुदंते अवसाने वेनस वेन्न ओना इससेरे पाविच्चि करोत् මේ වලට විතරක් නෙමෙයි හැම ක්‍රියාපදයකටම මෙහෙම අයියා ඉස්සරේ පාවිච්චි කරොත් ඔය ටික සිද්ධ වෙනවා. සාතෝ ප්‍රොසිමෝලිදි කතා කරමු. තව මොනවහරි වලයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ආ. रवि ने दापे रवि मैं रवि वेड सर क्यों नहीं सिला पार्ट में यारी इरिगा हाला ये बात मेरे को गांडे पुलवां के ला ओ ये वर्ण गलत ही बोलने हैं ना अरे ये इरोली में जी बोलेगा ओ वर्ण गलत याक नहीं है वा
වර්ණගන්නේ නැහැ වර්ණගන්න නැතුව මෙතන මේ මේ ටික මේ මේ ලිස්ට් එකට දාගන්න පුළුවන් ආ මංජාරේ බේරේ දොර්මීරේ කීදරේ ෆාරේ වගේ මේ ටික කොහොම හෝ ලියා ගන්න පුළුවන් පල්ලෙහෙන් පල්ලට ඊරි ගහපු ඒවා ටික ඔක්කොම මේ 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 කොටසත් එක්ක මෙතන මේ පල්ලට පල්ලට ලියාගෙන යන්න හරි ඊට පස්සේ පාවිච්චි කරන දැන් එතන අපි තිබුණා එකක් ගත්තොත් එහෙම අපි තිබුණේ එතන අපේ අන්තිම හරි තිබුණා කපීරේ කියන එක ඔව් එතන කපීරේ කියන එක මෙහෙම කපීරේ මෙතන ලියා ගන්නවා ලියා ගත්තාම non o potuto capire මට තේරුම් ගන්න බැරි වුණා එයා ඒක නම් වටිනවනේ ඒ වාක්‍ය නේ මට තේරුම් ගන්න බැරුව ගියා නේ non o potuto capire ඒකයි දෙහැල් ඔන්න ඒක නේ non o potuto capire non o potuto capire මට තේරුම් ගන්න බැරි වුණා ආවත් මේ සිඤ්ඤෝරාව සිඤ්ඤෝරා ඉස්සල කතා කරේ මේ විදියට දැන් පස්සේ මෙහෙමයි කියලා මට තේරුම් ගන්න බැරුව ගියානේ මට තේරුම් ගන්න බැරි වුණා නෝනෝ පොතු තොකපීරේ මට තේරුම් ගන්න බැරි වුණා මට තේරුම් ගන්න බැරි වුණා ඒ වගේ අපිට මේ මේ අර ගත්ත ක්‍රියාපද මෙතන දාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා නෝ නෝ පොතු තෝ කපීරේ සර් මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ පාඩම ගැන නෙමෙයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවානේ ඇයි කියලා අහන්න ඒ පෙර්කේ කියලා එතකොට තවත් කෙනෙක් කියනවා මා පෙර්කේ කියලා. ඒ දෙක අතර වෙනස මොකද්ද? ඔව්. නිසා කියන්නේ කියලා ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නේද? ඔව්. ඒ පෙර්කේ කියලා තියෙනවා. ඒ පෙර්කේ. මා පෙර්කේ කියලා එකක් තියෙනවා නේ අපිට ඇහෙනවා ඕක. ඒ පෙර්කේ. නේද? දැන් මොකක් හරි ප්‍රශ්නයක් ආපුවාම දැන් කවුරුර කෙනෙක් අහනවානේ ඇයි ඒක එහෙම වෙන්නේ කියලා එද අහද්දි කියනවා එපර්කේ නේ එපර්කේ ඒක එහෙම වෙන්නේ මොකද එපර්කේ මා පර්කේ නේද දැන් ඕක අපි වාක්‍ය දෙකකට ගත්තොත් එහෙම මෙහෙම ගන්න පුළුවන් එපර්කේ නොන් ඕ සපූතෝ එපර්කේ නොන සපූතෝ නොන සපූතෝ මොකද මම දැනගෙන හිටියේ නැහැ මප්පර්කේ ඊට පස්සේ මේක පාවිච්චි කරලා අපිට වාක්‍යය දාගත්තොත් එහෙම මප්පර්කේ මේ නමුත් මොකද මප්පර්කේ නොනෝ සපූතෝ මප්පර්කේ නමුත් මොකද සෙයි non sei arrivato ehm davo non sei arrivato non sei arrivato e perché non esatto che la prossima arte cagana ne ne අපිට මෙතන ඉස්සරහ දාගන්න පුළුවන් hai detto che venivi වෙන කතාවක් මේ යන්නේ මම ඒක තේරුම් ගන්න ඕන නිසා නේද මේ විදිහට hai detto che venivi ඔයා කිව්වේ එනවා කියලා මම පෙර්කේ නොන් සේ ආරිවාතෝ ඇයි උභාවේ නැත්තේ ඒ උනාට ඇයි උභාවේ නැත්තේ එතකොට නමුත් කියන අදහසට තමයි මේ මායක පාවිච්චි කරේ පෙර සර් පෙරෝ කියන වචන පෙරෝ කියන දේ පෙරෝ කියන පෙරෝ ඔව් පෙරෝ පෙර්කේ ඔව් පෙරෝ වලට වඩා ලස්සනයි මේක ආ පෙරෝ කියන එකත් මේකට සමානයි පෙරෝ කියලා කියන්නේ නමුත් වට් කියන එක මේක හරිය ලස්සනයි මා කියන එක ගොඩක් පාවිච්චි කරන ඒගොල්ලෝ මා 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 කියලා ඇයි දෙත්තෝ කේ වෙනීවි මා පෙර්කේ non sei arrivato එතකොට මේක පාවිච්චි කරේ නමුත් කියන අදහසින් මම හිතන්නවට තේරුණා ඔව් සර් එතකොට දැන් සාමාන්‍යයෙන් ඇයි ඒ කියලා අහනවා නම් ඒ පෙර්කේ අපි යූස් කරන්න ඕනේ නේද ඔව් දැන් එහෙමයි මේ මේ දැන් මොකක් හරි කරලා ඒක මොකක් හරි අපිට නමුත් ඇයි මෙහෙම ඔයා නේද ප්‍රීමා ප්‍රීමා sei brava ඔයා කලින් හරි හොඳයි නේද bravissima ma perché così adesso නමුත් ඇයි ඔයා දැන් මෙහෙම ඉන්නේ අරක කියලා අනිත් පැත්ත අරවන්න ඕන නම් මායක දාගන්න ඕනේ අපි ඔව් එහෙම නැත්තම් එපර්කේ
e perché nikan ahanna puluwan neida non vengo domani per pranzo e perché dan mehemai api dan meka me kathaveedi tamai godak pawichchi karanne ya me eka nathuwa pawichchi karanna puluwan perché ehi ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ගොඩක් වෙලාට මේක කටට හුරු කරගෙන ඉන්නවා. ඒ පෙර්කේ කියලා අහන්න. ඒක අයින් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒක මෙතනට අදාළම නැහැ. ඔව් මම නිතරම යූස් කරනවා ඒ පෙර්කේ කියන එක. එතකොට දැන් මා පෙර්කේ කියන එකක් දන්න නිසා කොහොමද මම යූස් කරනවා හරිද වැරදිද කියලා. මොකක් හරි කරලා නමුත් ඇයි මෙහෙම කියලා හදි මා ඒක දාගන්නවා. නැත්තම් ඒ පෙර්කේ කියලා අපේ අය ගොඩක් වෙලාවට අර කටට හුරු වෙච්ච එකක් තියෙනවනේ. මේ ඒ හුරු වෙච්ච එකක් තමයි යා හුරුවට කියන එක. නැතු ව්‍යාකරණ අනුකූලව කිසිම මේ 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 ඕනකමක් නැහැ මේ ඒ එකක් දාන්න සර් පොඩ්ඩක් නම සර් එක්ස්කියුස් හායි දෙත් ඔකේ වෙනීවිද වෙනුත් වෙනීරේ වෙනීවි මේ මේ ඉම්පර්ෆෙක්ටෝ පාවිච්චි කරලා තියෙන්නේ මම මෙතන පස්සතු ප්‍රොසෙස් පාවිච්චි කරලා තියෙනවා මෙතන ඉම්පර්ෆෙක්ටෝ පාවිච්චි කරලා තියෙනවා කාල දෙකක් පාවිච්චි කරා මොකද මේ ඒ අතීතේම අවස්ථා දෙකක් එකම අවස්ථා දෙකටම මේ පාවිච්චි කරන්න බෑ පස්සතු ප්‍රොසෙස් මොම ඒක නිසා මේක පෙත්කේ වැරදි සර් වැරදි ලියලා තියෙනවා පෙත්කේ කොයි එකද අමේ උඩේක නේද ඔව් පෙර්කේ මේ විදිහට ලියන්න ඕනේ ආ මෙතන මම ප්‍රේකේ කියලා ලියලා තියෙනවා ඔව් අලුත් කෙනෙක් එහෙම එක ලියා ගත්තොත් වැරදියට නේද පෙර්කේ කියලා මෙහෙමයි ලියන්නේ ආචින්ත ලකුණුකුත් එක්ක පාවිච්චි කරා ඉස වර්බි සර්වීලි කියනක ඊ වර්බි වර්බි මොඩල් කියලා ලියන්න පුළුවන් කියන්න පුළුවන් හරි ඔව් ඊ වර්බි සර්වීලි කියලා කියන්නත් පුළුවන් ඊ වර්බි මොඩල් කියලා කියන්නත් පුළුවන් නා ඒ නමම පාවිච්චි කරනවා මොඩල් වර්බ්ස් කියලා කියන්නේ නේද? මොඩාලි කියලාත් පාවිච්චි කරන්න පුළුවන් ඒකට. ඊ වර්බි සර්වීලි නැත්නම් ඊ වර්බි මොඩාලි. නම් දෙකම දාන්න පුළුවන්. සර් අර මේ ආයි කියන එක අර හායි කියලා සමහර අය කතා කරන එක හායි නෙමේ ආයි නේද? ඔව් සම්පූර්ණයෙන්ම වැරදි හායි කියලා. ඒක මතක තියාගන්න හායි නෙමේ ආයි. අනිවාර්යයෙන්ම මේක ආයි. ආ ඒකට හේතුව තමයි මේගොල්ලෝ එච්චකර හා කියලා ශබ්ද කරන්නේ නැහැ කොයි ලාකවත්. ඒක ඕ නැත්තම් ආ කියලා තමයි ශබ්ද කරන්නේ මේක විශේෂයෙන්ම අපිට අවේරේ වලදී ප්‍රශ්නයක් වෙනවා මේක ගොඩක් අය හායි කපීතෝ නෑ හායි කපීතෝ නෙමෙයි ආයි කපීතෝ ඕ කපීතෝ නෙමෙයි ඕ කපීතෝ මොකද එච්චකුර ඒගොල්ලෝ ශබ්ද කරන්නේ නැහැ මේ වාක්‍යයේ තේරුම පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔයා එනවා කියලා කිව්වා නමුත් ඇයි ආවේ නැත්තේ ඔයා එනවා කියලා කිව්වා නමුත් ඇයි ආවේ නැත්තේ ඔන්න මෙතන වෙනුතෝ දාගන්න පුළුවන් හරි වාතෝ පැමිණියේ නැත්te කියලාද ආවේ නැත්te කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අයිදත් ඔකේ වෙනීවි. ම පෙර්කේ නොන් සේ හරි වාතෝ. අයියෝ ආවේ නැත්te. එනවා කියලා කිව්වා. අන්නර මං අහුව කේකේ දිලා සර් වාක්‍ය හදලා තියෙනවා. ආ මේ මෙතන කේක. ඔව් දැන් මේකයි මේක සම්බන්ධ කරන ඕන නිසා කේ කියන සම්බන්ධය හදාගත්තා. ඔව් දැන් මේක ඔන්නම් මේක ඉතින් ලස්සන කරන්නත් පුළුවන් ඉතින් ආ අවරේ දෙත්තු කේ විනීවි කේ විනීවි එහෙම කියන්නත් පුළුවන් නා මෙහෙම කිව්වොත් තවත් ලස්සනයි ආයි දෙත්තු ආයි වෙනුවට අවරේ කියලා දාගත්තාම ඒකත් තවත් ලස්සනයි ඒක මේ කොන්ඩිෂනල් පස්සාතෝ කියන්නේ ඔයා එනවා කියලා කිව්වා ඒත් ඇයි ආවේ නැත්තේ මේ වාක්‍යයටම හැම සම්බන්ධ කරගන්න පුළුවන් නා අවරේ දෙත් ඔකේ මෙතන කොන්ඩිෂනල් පස්සාතු කියන්නේ වෙනී වී කියන්නේ වෙනීරේ කියන ක්‍රියාපදයේ තු වෙනුවෙන් තියෙන අවස්ථාවක්. එතකොට දැන් වෙනීරේ කියන ක්‍රියාපදය අපි ගන්නවා වෙනීරේවල වෙනීරේ තමයි ක්‍රියාපදයේ මුල් අවස්ථාව. ඕක අපි අතීත කාලයක් තියෙනවා අපේ ඉම්පර්ෆෙක්ටෝ කියලා. ඒකේ ගත්තාම එතට හම්බ වෙන්නේ අපිට වෙනීවෝ වෙනීවි වෙනීවා sorry වෙනීවා වෙනීවාමෝ වෙනීවාතේ වෙනීවනෝ මේවා අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා ඕකත් එක අතීත කාලයක් සර විනෝද කිව්වස සරණ විනෝද පාස්සෙන්ස විනෝද කියන්නේ විනෝද කියලා වෙනීරේ කියන එකේ පාර්ටිසිපියෝ පස්සාතෝ එක විනෝතෝ ආවා ඒක වෙනූතෝ දැන් මේක පාවිච්චි කරන්නේ අර අපි කියපු එස්සරේ කියන ක්‍රියාපදයත් එක්ක මේක පාවිච්චි කරන්නේ සෝනෝ වෙනූතෝ සෝන වෙනූතෝ රයිට් හරි සෝනෝ වෙනූතෝ එතකොට ඒක මේකත් එක්ක පාවිච්චි කරන්න වෙන්නේ මේක පස්සාතෝ ප්‍රොසිමෝ මේක ඉම්පර්ෆෙක්ටෝ මේකේ අදහසත් ආවා තමයි හැබැයි පාවිච්චි කරන වෙලාව වෙනස්
ඒකයි මෙතනට දැන් මෙතනට පාවිච්චි කරේ පස්සත පොසිමු එකක් මම මේ ආයි දෙත්තෝ හැබැයි මෙතනට පාවිච්චි කරේ ඉම්පර්ෆෙක්ටෝ එකක් ඒක නිසා තමයි වෙනීවි කියලා පාවිච්චි කරේ හැම ක්‍රියාපදයක්ම මේ වගේ වර්ණගෙනවා අවරේ කියන්නේ කොන්ඩිෂනලි වර්බ් එකක් නේද සර් අන්න හරි අවේරේ වල අවරේ කියන මේ මම වෙනුවෙන් තියෙන අවස්ථාව අවරේ ඔව් මම වෙනුවෙන් තියෙන සෝරි අවරේ අවරේ දෙත්තෝ නෙමෙයි සෝරි අවා එක අහපු එක හොඳයි අයියා ඔය එක අහපු එක හොඳයි ඔව් दागन ඒක වැඩි වැඩි අප්‍රේ අප්‍රේ යව අප්‍රේ වල ඉන්නේ මම අවරිස්තිතු නෝ අවරිස්තිතු හරි එහෙමනම් අපි අදට නතර කරමුද හරි සත් හරි එහෙමනම් ඔයාලා පන්තිය ඉවර වෙච්ච ගමන්ම නම දාලා ඕකේ කියලා දාන්න ग्रूप मेसेज हेमोम नम लकन कर सिसिल ओके ओके हेमोम दू एने पंती आवे मन लकन कर प्रश्न तीन क्लास අමාලි නේ අදේ අමාලි ප්‍රනන්දු ඔව් අමාලි ජෝවේදී හරි ඔයාව ලුණේ දියකට ඇඩ් කරන්න ඕන නේද අනේ පුළුවන් නම් සර් ඔව් ලුණේ දියක තියෙන්නේ අපේ 9 හැම මාරට තියෙන්නේ රෑ හා රෑ කමන්නේ ඒක උනේ 9 හැම මාරෙන් 10 හැම මාරම පෑයි තියෙන්නේ හැබැයි මොකද රෑ නිසා අපි පෑයි කරන්නේ මේ මම ඇඩ් කරනවා ඔයාව හරි සර් thank you very much grazie mille sir හරි ඔකේ අමාලි allora buona serata a tutti ci vediamo in prossimo prossimo buonasera buonasera sir buonasera sir grazie buonasera